අයිබෝවන් සුපරදු පරිදි ජනහඬ සංවාදය සමගබ මේ මොහොතේ සම්බන්ධ වෙන්නේ. අදත් අප වැදගත් තේමාවක් ඔස්සේ මේ සාකච්ඡාව කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ කරන සාකච්ඡාව tnltv.lk වෙබ් අඩවිය ඔස්සේ දකින්න අවස්ථාව සලසා දී තිබෙනවා. අද අප සාකච්ඡා කරන්නේ රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාවය පිළිබඳ සෑහීමකට පත්විය හැකිද කියන තේමාව ඔස්සේ මෙවැනි තේමාවක් අද සාකච්ඡා කිරීමට අපේක්ෂා කළේ අප දන්නවා. විවිධ රජයන් යටතේ යම් යම් ආයතනවල රාජ්‍ය ආයතනවල රජයට අනුබද්ධ ආයතනවල විවිධ අක්‍රමිකතා සිද්ධ වෙනවා, වංචා දූෂණ සිද්ධ වෙනවා. මේ පිළිබඳව මාධ්‍ය ආයතන විසින් පිට සාකච්ඡා කරගන්නවා, සාකච්ඡා බඳුන් කරනවා. ඒ පිළිබඳ මේ වගේ සංවාද කිරීම සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. වර්තමාන රජය බලයට පත් වුණේ යහපාලනය රටේ ස්ථාපිත කරනවා කියන පොරොන්දුව පිට. එනිසා මේ යහපාලන ආණ්ඩුව තුළ පෙරපැවති ආණ්ඩුවට වඩා පාරදුෂ්‍ය භාවයක් ජනතාව අපේක්ෂා කළා. එබැගෙම සේවාවන්හි කාර්යක්ෂමතාවයත් ජනතාව අපේක්ෂා කළා. ඒ කරන වූ ජනතා සේවය බොහොම අවංකව දූෂණයෙන් තොරව සිදු කරයි කියලා බොහෝ දෙනා අපේක්ෂා කළා. පසුගිය පාලන තන්ත්‍රයන් සේම මේ පවතින පාලන තන්ත්‍රය පිළිබඳවත් විවිධ අවස්ථාවල චෝදනා විවිධ පාර්ශ්වයෙන් එල්ල වුණා, යම් යම් අක්‍රමිකතා සම්බන්ධයෙන්. එවැනි අවස්ථාවලත් මෙවැනි සංවාද ඒ කාරණා පිළිබඳව සාකච්ඡා කළා. අද අප මේ රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාවය පිළිබඳව සෑහීමකට පත්විය හැකිද කියන තේමාව ගන්න පදනම් වෙච්ච කාරණාව අපි දන්නවා. පසුගිය දිනක මාධ්‍ය හමුවක් පවත්වමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සුරකීමේ සංවිධානය මේ ආණ්ඩුවේ ප්‍රබල ආයතනයකට දැඩි චෝදනාවක් එල්ල කළා. මේ එල්ල කළ චෝදනා සම්බන්ධව වංචා දූෂණ පිළිබඳව සොයන විමර්ශනය කරන ජනාධිපති කමිෂන් සභාවට චෝදනා 11ක් ඇතුළත්ව පැමිණිල්ලක් ඉදිරිපත් වෙලා තිබෙනවා. අපට ලැබෙන තොරතුරු අනුව ඒ පිළිබඳ විමර්ශනයක් ක්‍රියාත්මක කරන්නට තීරණය වී තිබෙනවා. මේ මාධ්‍ය හමුවේදී LO චෝදනා ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා, ප්‍රචලිත වුණා. ඒ පිළිබඳව අවධානය යොමු කළා. මේ පිළිබඳව යථාර්ථය කුමක්දයි චෝදනා කරන්න පුළුවන් ඕන කෙනෙක්ට. නමුත් එහි යථාර්ථය කුමක්ද දැනගන්න අප කල්පනා කරලා ඒ අදාළ පාර්ශ්වයන්ට අපි ආරාධනා කළා මේ වෙලේ සාකච්ඡාවට එන්න කියලා. ඒ අනුව අප මේ සාකච්ඡාවට ආරාධනා කළා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සුරකීමේ සංවිධානයේ සභාපති, ඒ වගේම එම අධිකාරියේ හිටපු නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ධර්මසිරි කාර්යවසම් මැතිතුමාට අයබවන් ගරු මැතිතුමනි. එවගේම අප මේ සාකච්ඡා ආරාධනා කළා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සුරකීමේ සංවිධානයේ ලේකම්, එවගේම එම අධිකාරියේ පුත්තලම් දිස්ත්‍රික් කළමනාකරු හැටියට කටයුතු කළ ඩී අරුණ ප්‍රියදර්ශන මැතිතුමාට අයබවන් කරු මැතිතුමනි. වගේත් මාධ්‍ය ආයතන හැටියට මෙම සාකච්ඡාවක් කරන විට චෝදනා කරන පාර්ශ්වය වගේම වග උත්තරකාර පාර්ශ්වයටත් සාමාන්‍යයෙන් ආරාධනා කරනවා. ඒ පරිදිම මීට දින කිහිපයකට පෙර මෙම පාර්ශ්වයන් මේ සාකච්ඡාවට සහභාගී වෙන නිසා ජාතික නිවාස සංවර්ධන අධිකාරී සභාපති වරයා දුරකථනින් අමතා අප ඇරයුම් කළා. එතුමා ඒ පිළිබඳව දැනුවත් වුණා. ඉන් අනතුරුව යම් යම් පණිවිඩ හුමාරින් පස්සේ තීරණය කළ තිබුණේ මේ සම්බන්ධයෙන් කරන සාකච්ඡාවට ඔවුන්ගේ සහභාගීත්වයක් නැළඹෙන බව. කෙසේ වෙතත් අද සන්ධ්‍යාවෙත් අපේ පිළිබඳව දැනුවත් කරමින් කෙටි පණිවිඩයක් මාර්ගයෙන් මේ සාකච්ඡාව කරන නිසා කිසියම් හෝ නියෝජනයක් ලබා දෙන්නේ කියා අපි ඉල්ලීමක් කළා. වාකීතු මාධ්‍ය ආයතන හැටියට මෙවැනි සාකච්ඡාවක බරපතලකම තේරුම් තිබෙන ආයතනයක් හැටියට. කෙසේ නමුත් මේ වෙනතෙක් අපට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දෙසින් හෝ ඊට අනුබද්ධ ආයතනයක් සහ නියෝජනයක් හෝ ලබා දෙන්නේ නැහැ. කිසි වෙතත්
අප මේ සාකච්ඡාව ආරම්භ කරන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම කැමතියි දැනට මේ සාකච්ඡාවේ තියෙන යම් කරුණු කාරණා නිසා බරපතල අපිට දැනටම මාධ්‍ය මගින් ඉදිරිපත් වෙලා තියෙන කාරණා බරපතල චෝදනා. ඒ නිසා මේ සාකච්ඡාවේ මතුවෙන කාරණා සම්බන්ධයෙන් යම් කෙනෙක්ට ප්‍රකාශ කරන්න අවස්ථාවක් දෙන්න අප තීරණය කළා. ඒ අනුව අප 01.12.728 දුරකථන මාර්ගයේ විවෘත කරලා තිබෙනවා. ඒ විවෘත කරමින්මයි මේ සාකච්ඡාව ආරම්භ කරන්නේ මේ මතුවෙන කාරණා සම්බන්ධයෙන්. මම කැමති මේ සාකච්ඡාව දැන් ආරම්භ කරන්න ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සුරකීමේ සංවිධානයේ ගරු සභාපති, ඒ වගේම ජාතික නිවාස සං අධිකාරී හිටපු නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ධර්මශ්‍රී කාර්යවසනතුමාට මුලින්ම මා කැමති මේ ඔබතුමාලා පසුගිය දවසක මාධ්‍යමයක් ඇඳවමින් මේ එල්ල කරපු මේ බරපතල චෝදනාව සම්බන්ධයෙන් මූලික වශයෙන් කෙටි විග්‍රහයක් ලබා දෙන්න කියලා ඉල්ලීම කළා. ඔව්, දැන් තරන් මේක මගේ දැන අපි පොඩ්ඩක් පැහැදිලි කරගන්නට ඕනේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කියලා කියන්නේ 1979 අවුරුද්දේදී ආරම්භ කරපු ආයතනයක්. ඊට පෙර තිබුණ නිවාස දෙපාර්තමේන්තුව වෙනුවට නිවාස අධිකාරිය කියන ආයතනය ආරම්භ කළේ ඇත්තටම ලංකාවේ නිවාස ඉදිකිරීම නැත්තම් නිවාස සංවර්ධනය සම්බන්ධව ගමන වඩා වේගවත් කිරීමේ අරමුණින්. එවකට හිටපු නිවාස ඇමතිවරයා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. ඇත්තටම එතුමාගේ කාලයේදී මේ අධිකාරිය ආරම්භ කිරීමෙන් බලාපොරොත්තු වුණේම ඒ කාරණය. ඒක එක්තරා ආකාරයට එතුමාගේ දේශපාලන ගමනට ධෛර්යයක් වුණා, ශක්තියක් වුණා, එක වෙනම කාරණයක්. නමුත් අපි දන්නවා ඉතිහාසයේ පුරාම මේ එතැන් සිට ඉතිහාසයේ පුරාම ලංකාවේ නිවාස සම්පාදනය සම්බන්ධයෙන් එහෙම නැත්නම් ජාතියට නිවාස සම්පාදනය කිරීමේ ජාතික වගකීම ඉෂ්ට කරන ප්‍රධානතම රාජ්‍ය ආයතනය තමයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය. දැන් මේ ආයතනය අවුරුදු 40ක් මුළුල්ලේ මේ නිවාස සම්පාදනය කිරීමේ කටයුත්ත ඉතාම අනර්ග විදියට ඉටු කරපු ආයතනයක් හැටියට කීර්තිනාමයක් ලබාගත් ආයතනයක්. විශේෂම කාරණේට නම් මේ අධිකාරිය නැත්නම් මේ ආයතනය මේ කරන සේවාව සම්බන්ධ නැත්නම් මේ කරමින් සිටපු සේවාව සම්බන්ධ වෙනත් කිසිම ආයතනයකට තරඟ කරන්නටවත් බැරි වුණා. මේ ආයතනය අභිභවායාම කෙසේ වෙතත් සෑම විටම ආරම්භක අවුරුද්දේ සිට මේ දක්වාම ඇත්තටම අද දක්වා වුණත් ලංකාවේ නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ දැවැන්තම ආයතනය තමයි නිවාස අධිකාරිය. ඒක කාටවත් නැහැ කියලා අභියෝග කරන්න බෑ. දැන් එතකොට මේ ආයතනය ජාතික සම්පතක්. මේ සම්පත නැත්තම් ජාතියර නිවාස සම්පාදනය කිරීමේ ප්‍රධානතම රාජ්‍ය ආයතනය ආරක්ෂා කිරීම මං හිතනවා බලයට එන කවර හෝ ආණ්ඩුවක සහ ඒ වගකීම භාර ගන්නා කවර හෝ ඇමතිවරයෙකුගේ ප්‍රධාන වගකීමක්. මොකද දැන් වර්තමාන ඇමතිතුමා අද කියනවට ඇහුණා මේ පාලකයෝ කියලා කියන්නේ තාවකාලික භාරකරුවෝ කියලා. දැන් මේවා ජාතික සම්පත්නේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කියන්නේ මේ ජාතිය සතු සම්පතක්. ඒතර මේක භාර වෙන අමාත්‍යරයා කියලා කියන්නේ තාවකාලිකව පත් වෙන භාරකාරයෙක්. එතකොට ඒ භාරකාරයා යටතේ කටයුතු කරන්නට පත් කරනු ලබන සභාපතිවරයා ඊටත් වඩා තාවකාලික භාරකාරයෙක්. මොකද ඔහුගේ නිල කාලය අවුරුදු 3යි. ඇමතිවරයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට අවුරුදු 5ක් අවම වශයෙන් ඉන්නවා. ඒ අර්ථයෙන් ගත්තාම මේ ආයතනයේ සභාපතිවරයා දේශපාලන පත්වීමක් හැටියට එන ඇමතිවරයාගේ පත්වීමක් හැටියට එන පුද්ගලයා අවුරුදු 3යි නිල කාලය. දැන් එතකොට මේ සියලු දෙනාම වගකීමෙන් බැඳී සිටිනවා මේ ආයතනය ආරක්ෂා කරලා, මේ ආයතනය වර්ධනය කරලා, මේ ආයතනය ප්‍රසාරණය කරලා, මේ ආයතනයෙන් රටේ ජනතාවට ලැබෙන සේවාව පුළුල් කරලා මේක තහවුරු කිරීම තමයි මේ එන තාවකාලික භාරකරුවන්ගේ වගකීම. ඒ මිසක් මේ ආයතනය විනාශ කරලා, මේ ආයතනයේ සැපයෙන සේවාව කඩාකප්පල් කරලා, මේක නැති කරලා මේ ආයතනය විනාශ කිරීම නෙවෙයි නැත්නම් මේ ආයතනය නැතිමංගස්ථාන කිරීම නෙවෙයි මේ ආයතනයේ වගකීම. දැන් අපි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සුරැකීමේ සංවිධානය පිහිටුවන්නට සිදුවන්නේම මේක කාගෙන් හරි සුරක ගන්න වෙලා තියෙන නිසානේ.
ඒ මේක කවරු හරි විනාශ කරන්න සූදානම් වෙන නිසා. එහෙම නැත්නම් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සුරැකීමේ සංවිධානය කියලා එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් එහෙම එකක් අවශ්‍ය වුණා. ඒ අනුව තමයි අපි පහුගිය අවුරුද්දේ අගභාගයේදී මේ සංවිධානය පිහිටවා ගත්තේ. එතෙක් මේ ආයතනය තුළ සිදුවන්නා වූ අකටයුතුකම්, අක්‍රමිකතා, දූෂණ, වංචා, පලිගැනීම් මේ කිසිවක් රටට අනාවරණය වුණේ නැහැ. දැන් මේ ආයතනය මේ විදිහට විනාශ වෙමින් පවතිනවා කියලා පළමිනි වතාවට අනාවරණය කරේ එළිදරව් කළේ අපි. දැන් එළිදරව් කිරීමේ ප්‍රතිඵල ලැබිලා තියෙනවා සමහර දේවල් වලින්. දැන් එතෙක් මේක නිවාස ඇමතිවරයාගේ ඉතාම නිර්මල, ඉතාම ජනහිතකාමි, ඉතාම සුපිරිසිදු සහ අපි කිව්වොත් ඉතාම දේශප්‍රේමී වැඩ කටයුත්තක් විදිහට නිවාස සංවර්ධනය සිදුවෙමින් පවතිනවා කියන්නේ ඒ නිවාස සංවර්ධනය මෙතෙක් කිසිම කාලයක සිද්ධ වුණ නැති විදිහේ ශීඝ්‍රගාමී ආකාරයට සිදුවෙමින් පවතිනවා කියලා රට පුරා පුදුමාකාර මිත්‍යාවක් වපුරලා තිබුණා. මේ මිත්‍යාව මොකක්ද කියන එක අපි ඉදිරියේදී පැහැදිලි කරන්න. ඇත්තටම අර ඔබතුමා කියනවා කියන හැටියට දැන් මේ රට පුරා නිවාස ඉදිකිරීම මිත්‍යාවක් කියන එක සාමාන්‍යයෙන් අපිට පිළිගන්න බැහැ. මොකද අපි දන්නවා වේදන කොටත් නිවාස ව්‍යාපති ගණනාවක් ජනගත කරලා තිබෙනවා. අදත් අපි දැක්කා හෝමාගම් ප්‍රදේශයේ වුණත් ඒ මාධ්‍යම් පාන්තික උදවියට නිවාස ව්‍යාපතියක් විවෘත කළා. අපි දන්න හැටියට උදාගම්මාන 100 ගානක් විවෘත වෙලා තිබෙනවා. දිනෙන් දින මේ විවෘත වෙලා තිබෙන නිසා අර මේක විශාල ව්‍යාපතියක් ලෙස පෙන්නම් කිරීම මිත්‍යාවක් කියන එක බැහැර කරන්න සිද්ධ වෙනවා නේද කාර්යවස මහත්මයා? දැන් ටිරාන ඔයා දැන් මේ කියපු එකෙන් පැහැදිලි වෙන්නෙත් මං කියපු එක ගැත්ත කියලා. දැන් අද විවෘත කළානේ නිවාස ව්‍යාපෘතිය. මේ තමයි මේ ආණ්ඩුව ආවට පස්සේ විවෘත කරපු විශාලතම නිවාස ව්‍යාපෘතිය. අද මම බලාගෙන හිටියා ඒ උත්සවයේදීම කියනවා මේ තමයි පළමිනි ව්‍යාපෘතිය කියලා. ඒ කියන්නේ නිවාස විශාල සංඛ්‍යාවක් නිවාස 345ක් වගේ සංඛ්‍යාවක් මට මතක විදියට. වරදව තේරුම් ගන්න එපායි විකුණන්න හදපු ගෙවල්. ඒ අපේ නිවාස අධිකාරියට අයිති ඉඩමක් පෞද්ගලික සමාගමකට නොමිලේ දීලා පෞද්ගලික සමාගමකින් තමයි ඒක හැදුවේ. නිවාස අධිකාරියෙන් නෙවෙයි. පෞද්ගලික සමාගමක් මේ ව්‍යාපෘති ආරම්භ කරන්නේ ලාභ ලබන්න කියලා අපි හැමෝම දන්නවා. දැන් මෙතකට මේ නිවාස ව්‍යාපෘතිය ඒ විදිහට පෞද්ගලික සමාගමකට අපේ ඉඩමක් නොමිලේ දීලායි හැදුවේ. ඔබ නොදන්නා කාරණයක් තියෙනවා. පෞද්ගලික සමාගම වල අපේ ඉතා වටිනාම ඉඩම් නොමිලේ දෙනවා. ඉතින් ඒ ව්‍යාපාරික මේවට මුදල් ආයෝජනය කරලා නිවාස හදනවා. නිවාස හදලා එයා නිවාස විකුණනවා. ඒ හදන නිවාස සංඛ්‍යාව එක්තරා සීමිත නිවාස සංඛ්‍යාවක් ඇමතිතුමාගේ ප්‍රයෝජනය සඳහා ලබා දෙනවා. මේ නිවාස ඇමතිවරයාට අවශ්‍ය පරිදි අවශ්‍යයට මේවා ලබා දෙනවා. එසා වරදවා තේරුම් ගන්න එපා. ඒවා නිවාස සංවර්ධනයේ කොටසක් විදිහට තමයි ගත යුත්තේ. හැබැයි ඒවා මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් නොමිලේ දෙන්නට හෝ සහනදායි පදනමකින් දෙන්නට හදපු නිවාස නෙවෙයි. ඒවා විකුණන්න හදපු නිවාස. ඊළඟ කාරණේ තමයි දැන් ඔබ සඳහන් කළා ගම්මාන 100 ගානක් කියලා. නෑ, ඇත්තටම ගම්මාන 247ක් විවෘත කළා. ගම්මාන 247යි. ඔබේ දැන ගැනීමටයි රටේ දැන ගැනීමටයි මම කියන්නම් මේ ගමක නිවාස සංඛ්‍යාව 25යි. දැන් 247 25න් වැඩි කරලා බලන්න. අන්න එතකොට එනවා 2015 සිට මේ දක්වා මේ ආණ්ඩුව හදපු ගෙවල් ගන්න. බොහොම සරලයි කාරණය. ඉතාම සරලයි. දැන් එතකොට ගම්මාන 250ක් කියන්නකෝ. 250 බලන්න 25න් වැඩි කළා කීයද එන්නේ කියලා. ඒ අනුව ගත්තොත් එහෙම මේ කියන ආකාරයට ලංකාවේ නිවාස ප්‍රශ්නේ 2025 වෙනකොට ඉවර කරනවා කියලා අද කියනවා මට ඇහුණා ඇමතුමා. ඒක කරන්න බෑනේ කවදාකවත්. දැන් එතුමා කියන විදිහට ආදර්ශ ගමන 5000ක් හදනවා කියලා කියනවනේ. අපි නිකමට මම ගණන් හදලා බැලුවා එතුමා මේ ගම්මාන හදාගෙන යන වේගයට. ගෙවල් හදලා ගම්මාන 5000ක් ඉවර කරන්නට නම් එතුමාට අවුරුදු 80ක් ගත වෙනවා. ඔබතුමා කියන්නේ ඇත්තටම මේ ගම්මුදා බෙදසහන තුලින් අඩුවාදෑම්ලාභී පවුල් වලට යම් සහනයක් වෙන්නේ නැද්ද? නෑ, පටලව ගන්න එපා මේක. එහෙම වෙනව. එහෙම වෙනව නැත්තේ නැහැ. මේක දැන් මේක ටරන් අපි මේ ආවේ මේක සම්පූර්ණයෙන්ම වැඩක් නැති එකක් කියලා මේ හෙලා දකින්න නෙවෙයි.
මේ කියන්න ආවේ මේ කරන දේ පළවෙනිම කාරණේ වැරදි කියන්න. මේ නිවාස සංවර්ධන සංකල්පයම වැරදි. මේක යල්පැන ගිය සංකල්පයක්. අදට නම් ලෝකේ සංවර්ධනය සිද්ධ වෙන්නේ තිරස්සතට නෙවෙයි සිරස්සතට. මොකද ලෝකේ සීමා සහිතයි. මේ භූමි ප්‍රමාණය සීමා සහිතයි. අපේ රටේ භූමි ප්‍රමාණය සීමා සහිතයි. ඔබතුමා කලින් කිව්වා වසර 40ක් තිස්සේ මේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විකාශය වෙලා තිබෙනවා. ඒක ඔබතුමා කව බොහොම විශිෂ්ට සේවාවක් කළා කියලා. එතකොට දැන් ඔබතුමා කියන මේ සංකල්පය වැරදි කියලා. ඔව් පටලව ගන්න එපා. මම මේ යල්පැන කියලා කියන්නේ වැරදි කියලා කියන්නේ මේ පුංචි පුංචි පෙට්ටි ගෙවල් 25 ගානේ හදලා ගම්මාන හදන එකයි වැරදි. අද ඍණාන් අපිට තියෙන ඉඩම් ටික පරිස්සම් කරගන්න එපායි අපේ රටේ. මේ රට සමස්තයක් ඇටට කෘෂිකාර්මික රටක්. ඊළඟට අපේ රටේ කර්මාන්ත බිහි කරන්න ඕනේ. ඉතින් මේ තියෙන ඉඩම් ටික පරිස්සම් කරගන්න එපාය. දැන් මුළු ලෝකයේම පිළිගන්නා නිවාස සංකල්පය තමයි මහල් නිවාස සංකල්පය. නිවාස අධිකාරියම මීට අවුරුදු 40කට කලින් එක කළා. 40ක් තිස්සේ කරගෙන ආවා. පහුගිය ආණ්ඩුව කාලෙත් කළා. මේ ගෙවල් 25ක් හදන එක දේශපාලන ව්‍යාපෘතියක් මිසක් නිවාස සපිරීමේ උත්තුංග චේතනාවෙන් කෙරෙන්නා වූ අවංක ව්‍යාපෘතියක් නෙවෙයි. අප තවදුරටත් සාකච්ඡා කරමු ඒ ජාතික නිවාස සංවර්ධිකාරිය සුරකීමේ සංවිධානයේ සභාපති ධර්මශ්‍රී කාර්යවසම් මහත්මයා මගෙන් එතුමාර අවසානට කිව්ව කාරණාව සම්බන්ධයෙන් මම දැක්ක පසුගියදා අග්‍රාමාත්‍යතුමත් ප්‍රකාශ කරනවා එතුමාමත් උපදෙස් දීලා තිබෙනවා ඉස්සරහට මහල් නිවාස වලට යා යුතුය කියලා. මා කැමති ඊළඟට ජාතික නිවාස සංවර්ධිකාරිය සුරකීමේ සංවිධානයේ ලේකම් එවැගේම හිටපු එම අධිකාරියේ හිටපු පොත්තරම් දිස්ත්‍රික් කළමනාකරු අරුණ ප්‍රියදර්ශන මහත්මයා වෙතින් මෙන්න දැන් මම කැමති අපේ ධර්මශ්‍රී කාර්යවසම් මහත්මයා මතු කරපු නැත්නම් දාපු පදනමත් එක්ක ඔබතුමා මා කලින් සඳහන් කළ ආකාරයට මේ ආයතනය තුළ වැරදුණු තැන් මොනවද ඒ මේ නැගෙන ඔබතුමාලා නගලා තිබෙන චෝදනා වලට පදනම් වෙච්ච කාරණා මොනවද කියන කාරණා පිළිබඳව කෙටියෙන් විග්‍රහ කරන්න දැන් අපි ව්‍යාපාලන ආණ්ඩුව ආවට පස්සේ අපිට අපි මධ්‍යස්ථ කල්මනාකාරී කරු හැටියට සහභාගී වුණා දිස්ත්‍රික් කල්මනාකරුවන්ගේ රැස්වීම වලට. ඒ රැස්වීම වලට අපි සහභාගී වෙනකොට මේ අපේ සභාපතිතුමා සාගර ලක්විජය පලන්සුරේ මැතිතුමා ඒ මුල් කාලෙම අපි දැන් සාකච්ඡා වලදිම යා කිව්වේ ඕගොල්ලෝ වැරදි කරලා තියෙනවා නම් පහුගිය ආණ්ඩු කාලේ වැරදි කරලා තියෙනවා නම් ලෑස්ති වෙන්න FCID එකට යන්න. අන්නේ ඒ වගේ මුල් රැස්වීම් කීපෙදිම අන්නේ ඒ වගේ ලොකු ඒ විදිහට අපිට එයා කතා කරා රැස්වීම් වල. සාමාන්‍යයෙන් ඇත්තට මේ සාකච්ඡාව තුළ යම් යම් නම් ප්‍රකාශ වෙනවා දැබතුමා වුණත් වර්තමාන ජාතික නිවාස සංවර්ධිකාරිය සභාපතිතුමාගේ නම සඳහන් කළා. මා කැමතියි අපට ඒ යම් කෙනෙක්ට මේ සාකච්ඡාව තුළ මතුවෙන කාරණා සම්බන්ධයෙන් උත්තර බඳින අවස්ථාවක් ලබා දෙන්න. ඒක අපේ වාකීමක් මෙවැනි සාකච්ඡාවකදී. ඒ නිසා අප නැවත මතක් කරනවා 01 12 706 128 දුරකථන මාර්ගය වලට වෙලා තියෙන ඔබට යම් අසාධාරණයක් මේ සාකච්ඡාව තුළ වෙනව නම් ඒ සඳහා උත්තර දෙන්න අවස්ථාව. ඉතින් ඒ මුල් කාලෙදිම මේක හරිම පියුතිරු විදියට යනවා. අපි කිසිම අක්‍රමිකතාවයක් කරන්නේ නැහැ. ඔයාලා අක්‍රමිකතාවල් කලින් ආණ්ඩුවේ පාලන සමය කරලා තියෙනවා නම් ඔයාලට පිළිතුරු දෙන්න වෙයි. අන්න ඒ වගේ හැඟීමකින් මං හිතන්නේ මේ අපේ ගොඩක් දිස්ත්‍රික් කර්මනාකාරවරු මාත් එක්ක ඉඳපු අයගෙන් අද කීප දෙනා ඉන්නේ. ඒ සියලු දෙනාම වෙනස් කරලා තියෙනවා. මොකද ඒ කට්ටියට අවශ්‍ය පිරිසක් විතරයි දාගෙන තියෙන්නේ. ඒ අවස්ථාවේ අපි දිස්ත්‍රික් කල්මනාකරුවලට අපි කතා කරා මේ විදිහේ බොහොම සුපිරිසිදු පාලනයක් මේකේ වෙයි කියලා. නමුත් අපිට මාස කීපයක් යනකොට ඇත්තෙම මේ මට කියන්න ඕන අපි මේ නිවාස අධිකාරියේ දැන් යහපාලන ආණ්ඩුවෙන් පත් වුණ ගමන්ම පහුගිය කාලවකවානුවේ ඉවත් කරපු ජාතික සේවක සංගමේ ලේකම්වරය හැටියට ඉඳලා වැරදි කීපයකට මූල්‍ය වංචා සුභසාධක සංගමේ විශාල මුදලක් අවභාවිතා කරලා
ඒක විශේෂත්වය වෙන්නේ ටෙරන් මේක මේ හිටපු දැන් වර්තමාන සභාපතිතුමාම තමයි මෙයාගේ වැඩ තහනම් කළේ මේ සිද්ධිය සම්බන්ධව. එතකොට එතුමා සාමාන්‍ය අධිකාරී වගේ හැදියට. එතකොට එතුමාම ඇවිල්ලා නැවත මේ බෝඩ් පේපර් එකක් දාලා මේ අයව නැවත ඇතුළට ගන්නවා. ඒ වෙනසට හේතුව මොකක්ද? ඒ එතනින් තමයි මේක මේ පටන් ගන්න මේ දේශපාලනීකරණය කිරීම පටන් ගන්න ස්ථානය එතන. ඇත්තටම ටරන් එක සිද්ධ වෙන්නේ දැන් ජාතික නිවාස සංවර්ධන අධිකාරී සුභ සාධක සංගමයේ සභාපති ලේකම් යන තනතුරු දැරුවේ එක්සත් ජාතික පාක්ෂිකයන්. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයට අයිති ජාතික සේවක සංගමයේ හිටපු සභාපති ලේකම් ඇතුළු කණ්ඩායමක් තමයි මේකේ සුභ සාධක සංගමයේ නිලධාරි මණ්ඩලයේ හැටියට හිටියේ. දැන් මේ අය මේ සුභ සාධක සංගමයේ සමාජිකයන්ගේ සමාජික මුදල්ලෙන් හදපු අර මුදලෙන් රුපියල් 168ක් වංචා කරලා අහු වුණා. මේ පරීක්ෂණයක් කළේ වංචාවක් කියලා 168ක් වංචාව කරලා අහු වුණාම මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වලා මේ පරීක්ෂණයෙන් මේ අය වැරදිකරුවල් බවට පත් වෙලා ඒකේ ප්‍රතිඵලයක් හැටියට මේ අය ඉවත් කළා. ඉවත් කළා විතරක් නෙවෙයි මුදල් වංචාවක්නේ. මේ සම්බන්ධයෙන් උසාවියෙන් නඩුවක් පැවරුවා. දැන් මෙන්න මෙහෙම තිබියදී තමයි 2015 ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බලයට පත් වෙලා ඒ මාසයේම ජනවාරි මාසේ 22 වෙනිදා ලක්විජය සාගර පලන්සූරිය කියන තැනැත්තා මේ නිවාස අධිකාරී සභාපති වෙලා ආවේ. දැන් මේ සුභ සාධක සංගමේ කණ්ඩායම මගලක තියෙන මේ නම් ටිකත් එක්කම මේ සුභ සාධක සංගමේ කණ්ඩායම වංචා කළා අහු වුණා කියලා ඒ පිළිබඳව පරීක්ෂණය පවත්වලා මේ අය සේවෙන් ඉවත් කළ යුතුයි කියලා අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කළේ එවකට නිවාස අධිකාරී සාමාන්‍ය අධිකාරී ලක්විජය සාගර පලන්සෝරිය. දැන් ඔහු තමයි මේව අයින් කරන්න අත්සන් කළේ. ඊළඟට සමාවෙන් ඒ අය වැඩ තහනම් කරන්න. වැඩ තහනම් කරාට පස්සේ දැන් මෙයා මේ කවුද අපේ පලන්සෝරිය මහත්මයා සාමාන්‍ය අධිකාරී දොරෙන් විශ්‍රාම ගියා. ඊළඟට ආපු සාමාන්‍ය අධිකාරීවරයාගේ යටතේ තමයි අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක මගින් මේ අය සේවයෙන් ඉවත් කළේ. 2015 යහපාලන ආණ්ඩුව ඇවිල්ලා ජනවාරි 22 වෙනිදා මේ සභාපතිරයා ආවට පස්සේ කරපු පළවෙනි කටයුත්ත තමයි මෙන්න මේ මුදල් වංචාවකට වැරදිකරු වෙලා චෝදනා වෙච්ච පිරිස අධිකරණයේ ඉදිරියේ නඩුවක විත්තිකරුවන් වෙලා ඉන්න පිරිස නීති විරෝධී විදියට ආපහු සේවයට බඳවගත්තා. එදා සාමාන්‍ය අධිකාරී හැටියට ඉඳලා වැඩ තහනම් කරපු පුද්ගලයාම දැන් සභාපති වෙලා ඇවිල්ලා මේ වැරද්ද කරපු පිරිස නැවත සේවයේ පිහිටෙව්වා. සේවයේ පිහිටෙව්ව විතරක් නෙවෙතරාන් මේ අයගේ සේවය නැති වෙලා තිබ්බ කාලයටම හිඟ වැටුප් කෙව්වා. ඒ වෙනුවෙන් වන්දි ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි ඒ සේවා කාලයේ සේවයේ සිටියාසේ සලකලා මේට උසස් වීම දුන්නා. එපමණක් නොවෙයි මේ අයගේ ශ්‍රේණි වලට නොගැලපෙන ආකාරයට රාජකාරී වාහන ලබා දුන්නා. ඔබ දන්නවනේ කිසිම ආයතනයක ඒ රාජකාරී මට්ටමේ ශ්‍රේණි මට්ටමේ පහළ අයට වාහන ලබා දීමේ ක්‍රමයක් නැහැ. එතකොට වාහනය කැලකේට් කරන්නේ ඒ අයටනේ. එහෙත් දැන් මේ ජාතික සේවක සංගමයේ හිටපු ලේකම් ග්‍රේෂන් පෙරේරාට වාහනයක් දීලා තිබුණා ආයතනේ. දැන් මේවා කියන්න ඕනේ මේ ඉතා කනගාට මේවා කියන්න සිද්ධ වීම ගැන. මේ අපේ ඇමතිතුමා ඉතාම පිරිසුදු දේශපාලනයක් නේ කරන්නේ. හැබැයි ඇමතිතුමාගේ ගෝලයෝ මෙහෙමයි වැඩ කරන්නේ. මේවා ඇමතිතුමා නොදන්නව කියලා අපි හිතන්නේ නැහැ. ඇමතිතුමා දන්නවා. නොදන්නව වෙන්න බෑනේ. ඒ නොදන්නව නම් ඇමතිතුමා ඒ තනතුරට සුදුසු නෑනේ. තමන්ගේ යටතේ තියෙන ආයතනවල මේ තරම් ජරා නින්දා සහගත ජරා ජීර්ණ වැඩ සිද්ධ වෙනවා කියලා කිසියම් ඇමති කෙනෙක් දන්නේ නැහැ කියලා කියනවා නම් ඒකේ තේරුම ඒ ඇමතිවරයා ඒ තනතුරට සුදුසු නෑ. මම මේ කතා කරන්නේ මේ ජාතික නිවාස සංවර්ධන අධිකාරී සේවකයෝ දිවාරාණිතව මහන්සි වෙලා අවුරුදු ගණනක් සේවය කරලා තමන් උපයපු ධනයෙන් තමන් උපයපු මාසික වැටුපෙන් කීයක් හරි සුභ සාධක සංගමයට දීලා තියෙද්දි ඒ මුදල් හොරා කාපු ඒ මුදල් වංචා කරපු වංචනික හොරුන්ට විරුද්ධව කටයුතු කරපු ආයතනය නැවත වතාවක් මේ පිරිස සේවයට බඳව ගන්නවා. දැන් මේ ආයතනයේ ඉන්න සේවකයෝ ඉතාම අසරණයි. මේවට විරුද්ධව කිසි දෙයක් කරන්න බෑ. ඇත්තටම දැන් මේ
මේ කාරණා සම්බන්ධයෙන් මම මේ එළියට ඇවිල්ලා කතා කරන්න පටන් ගත්තට පස්සේ ඔබතුමා මේ ජාතික සේවක සංගමයේ කෙනෙක් නමක් සඳහන් කළා. ඔව්. ඔබතුමා මම හිතන්නේ ජනාධිපති කමිෂන් සභාවේ ඉදිරිපත් කරපු ලේකණෙත් ඒ නම සඳහන් කරලා තිබෙනවා. මම හිතන්නේ මා කැමති මේ සාකච්ඡා සභාවේ ඒ නිමිති කට්ටියගේ නම සඳහන් නොකර යනවා නම් නෑ දැන් මේ මේ වතක තියාගන්න ටරන් අපි මේ කතා කරන්නේ දේශපාලන වැඩසටහනක් නෙවෙයි. මේ කියන හැම නමක් සම්බන්ධව වගකීම් මම බාර ගන්නවා. මම වගකීම බාරගෙන තමයි ජනාධිපති කොමසොට පැමිණිලි කළේ. මේක මගේ පෞද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. මම දන්නවා මේ වැඩසටහනට එද්දිත් විශාල විවිධාකාර ප්‍රශ්න මතුවෙන නිසා මේ වැඩසටහන අද විකාශය වෙන එක නවත්තන්න පවා MM දේවල් සූදානම් කරනවා කියලා දැනගන්න ලැබුණා. අද මේ රටේ දේශපාලන එහෙමනේ. ඒකට කමක් නැහැ. හැබැයි මේ නම් කියන්නේ මඩ ගහන නෙවෙයි මේ උසාවියේ ඉදිරියේ ඉන්න විත්තිකාරයගෙනම මම මේ කිව්වේ. ඇත්තටම මම කැමති නෙමෙත මතක් කරන්න යම් කිසි කෙනෙක්ට මා කලින් සඳහන් කළ ආකාරයට මේතුමාලා මේ කරන චෝදනා සම්බන්ධයෙන් උත්තර දෙන්න අපට යුතුයකමක් තිබෙනවා. අවස්ථා සලසා දෙන්න සඳහා අප 01112 706 128 දුරකථන මාර්ගය වෘත්ත කළා තිබෙනවා. මම සිමත් ක්‍රමින් කෙටි විරාමයක් ලබා ගන්නවා. දැන් සම්මන්ත්‍රණයේ ප්‍රධාන පළක් විදිහට අපි මේ කරන සාකච්ඡාව TNLTV.lk වෙබ් අඩවිය ඔස්සේ දකින්නමස්ථා තිබෙනවා. මා පෙර සඳහන් කලාකාරයට මේ සාකච්ඡා සම්බන්ධයෙන් යම් පාර්ශ්වයකට අදහස් දක්වන්න ඉඩ කළ තිබෙනවා. 01112 706 128 දුරකථන මාර්ගය ඔස්සේ. අපි මේ සාකච්ඡා කරන්නේ රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව පිළිබඳව සෑහීමට පත්විය හැකිද කියන කාරණාව ඔස්සේ අර මම පෙර සිහිපත් කලාකාරයට මේ පදනම් වෙච්ච කාරණාව මේ පසුගිය දා මාධ්‍ය හමුවකදී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සම්බන්ධයෙන් පැනෙච්ච කාරණාව මෙවැනි කාරණා පිළිබඳව මීට කලිනුත් ඔබ සාකච්ඡා කළා තිනා ඒක යලි යලි සිහිපත් කිරීම අවශ්‍ය නැහැ. මා කැමති මේනකට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සුරකින් සංවිධාන ලේකම්තුමාට අපේ අරුණ ප්‍රියදර්ශන මහත්මයාගේ අවස්ථා සලසා දෙන මා ඔබතුමාලා ධර්මශ්‍රී කාර්යවස මහත්මයා මතු කරගෙන ආපු කාරණාවට අදාළ අනෙකුත් කාරණා ගැන ඔබතුමාගෙන් දැනගන්න. දැන් අර මම කලින් කියාගෙන ආපු කාරණාවටම නැවත ඉදමා. මොකද දැන් ඒ විදිහට අපිට අර FCID එක ගැන කතා කරමින් අපි බියෝ වද්දමින් ඒ කට්ටිය ආපු පළවෙනිම දවස් කීපෙම අර අපි ධර්මශ්‍රී මහත්තයා කිව්ව විදිහට අර පිරිස සේවයේ පිහිටුවලා යාලට දෙන්න අවශ්‍ය කරන සියලුම විහිග වැටු පබණක් නෙවෙයි යාලට අධ්‍යාපන සුදුසුකම් වලට නොගැලපෙන තනතුරු වල පවා යාලව පිහිටෙව්වා. ඒ පිහිටෝමින් මේ වැඩසටහන පටන් අරගෙන දිගටම යාලගේ මේ යහපාලනයට මුවා වෙමින් ওই වැඩපිළිවෙල තමයි දිගටම කරගෙන ගියේ. එතකොට මේකේ අපට තියෙන මට පුද්ගලිකවම තියෙන කනගාටුව අපගේ සභාපතිතුමා එයා ඇවිල්ලා මේකේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ඒ වගේ තනතුරු රාශියක් හොබවමින් ඇවිල්ලා එතකොට මම දිස්ත්‍රික් කළමනාකරුව හැටියට මාවපත් කර එතුමා. එතකොට එතුමා මේකේ සාමාන්‍ය අධිකාරී. එතකොට ඒ සාමාන්‍ය අධිකාරීවරයා හැටියට පත් වෙලා ඒ කටයුතු කරලා මං හිතන්නේ මේ මේ අපේ නිවාස අධිකාරියේ ওই සභාපති දුරේ සිටිය යුතුම කෙනෙක්. ඒ මොකද එයාගේ අත්දැකීම් බලපුවම එයාගේ ජීවිතේ එයාගේ ලේ නහරවල පවා දුවන්නේ මේ නිවාස අධිකාරිය. අවුරුදු ගණනාවක සේවයේ. ඒ සේවයේ විශ්‍රාම ගිහිල්ලා ඉන්නකොට අවුරුදු 60 62කින් වගේ මං හිතන්නේ දීර්ඝ කිරීමකුත් එක්ක පසුගිය ආණ්ඩුවේ මෙතුමා විශ්‍රාම ගන්නේ. ඊට පස්සේ නැවතත් සභාපතිවරයා හැටියට ඇවිල්ලා මේ වගේ විශාල වැඩ මේ ඒ කියන්නේ දූෂණ වංචා ඒ සියල්ලටම ඉඩ දෙමින් මට කියන්නම ඕන මේ මෙතුමා වෙන පිටස්තර කෙනෙක් සභාපතිවරයා හැටියට තේරිලාපත් වෙලා ඇවිල්ලා මේ වගේ වැඩ සටහන් ගොඩක් කරා නම් ඇත්තටම අපිට හිතට අමාරුවක් නෑ. මොකද එතුමා මේකෙම ඉඳගෙන මේකෙම කාලා බීලා මේකෙම හැදිලා දැන් අවසානයේ මේකත් කාගෙනම එතුමා යන ගමනක් මේක තියෙන්නේ. එතුමා දීර්ඝ කාලයක් ජාතික නිවාස සංවර්ධන අධිකාරී හා සම්බන්ධලා තිබෙනවා. දැන් ඔබතුමාලගේ මේ සුරකීමේ සංවිධානය බිහි වෙන්නේ පහුගිය වසරේ. එතකොට මේ එතුමා පෙර අතීත කාලක් කල් ක්‍රියාවේ එතුමාගේ මේ ඔබතුමාලා මේ විග්‍රහ කරන සහ චෝදනා කරන කාරණාවලට සම්බන්ධයක් නැද්ද? එතුමාගේ පෙර කල් ක්‍රියාව හොඳයිද? පෙර කල් ක්‍රියාවත් ඇත්තටම හොඳ නෑ. පෙර කල් ක්‍රියාවෙත් මේ යම් යම් ගැටලු තිබුණා. නමුත් ඒවා මේ තරම් එයාට අර එයා දරන දුරයත් එක්ක කරන්න බෑනේ. ලොකු බලයක් මෙයාට නැන්නේ. මෙයා සභාපතිවරයා හැටියට හැම පැත්තෙම
මේ දූෂණ වංචා ක්‍රියා ඒ සියල්ලටම සම්බන්ධ වෙලා තියෙනවා. ඒ පෙරකල ක්‍රියාවත් හොඳ නැත්නම් ඒ දවස්වල අයබතුමාල වගේ කණ්ඩායම් එළියට අවිල්ල මේ දේ සමාජගත කරේ නැත්තේ? ඒ දවස්වල ඇත්තටම අපි නිවාස අධිකාරී සේවකයෝ දැන් මම නිවාස අධිකාරීට බැඳෙනකොටත් එතුමා මම නිවාස අධිකාරීට එකතු වෙනකොට අපිට මේ වගේ මම සහකාර කල්මනාකරුවෙක් හැටියට තමයි මම වැඩ කරේ. ඇත්තටම පුත්තලමේ එතකොට දිස්ත්‍රික් කල්මනාකරුවෙක් හැටියට අපි කොළඹ එන්නේ නැහැ. මේ මේ පිරිසත් එක්ක අපි ලොකු ගැටීමක් වෙන්නේ නැහැ. දිස්ත්‍රික් එක ඉන්නකොට දිස්ත්‍රික් කල්මනාකරු තමයි මේ සමස්ත වැඩසටහන මෙහෙවමින් දිස්ත්‍රික්කේ ප්‍රධාන කාර්යාලයට සම්බන්ධ වෙන්නේ. එතකොට තමයි අපිට මේ පිළිබඳව වඩා තොරතුරු අපිට ලැබෙන්නේ. ඒ කියන්නේ මෙතුමාගේ එවකර හිටපු දිස්ත්‍රික් කළමනාකරු සහ ඒ මට්ටමේ සිටපු උදවිය මෙතුමාගේ ඒ අයහපත් ක්‍රියාවන් ආරක්ෂා ක්‍රමෙන් සිටියා කියන එකද කියන්නේ ඉස්සරත්? ඔව් එහෙම කිව්වොත් ඉවරදී. ඒ කියන්නේ ඒ අවස්ථාවේදී මේ වගේ නමුත් මේක ඇත්තටම මේක මතු කරන්න කාරණාවක් මේ තරම් ප්‍රබල කාරණාවක් යෙදුනේ නැහැ. එතුමා මෙවැනි වැඩසටහන් වලට යොමු වුණේ ඇත්තෙන්ම දැන් සභාපතිවරයා හැටියට එතුමාට තියෙන බලතලත් එක්ක මෙතුමාගේ අර පරණ පුරුදු ක්‍රියාකාරීත්වය තව තවත් වැඩි කරගන්න හැකියි. විශාල සොරකමක් වුණත් විශාල වංචාවක් වුණත් පටන් ගන්න පොඩි තැනකින් මෙතුමා හිතන්නේ නැද්ද එදා ඒ පොඩි තැන පිළිබඳව යම් හෝඩුවාවක් සමාජයක අපි කළා නම් අද මේ වගේ දෙයක් වෙන එක වළක්වන්න තිබුණා කියලා? ඔබ එහෙම ඇත්ත වශයෙන්ම තිබුණා. නමුත් ඒ වෙලාවේ මම හිතන්නේ එතන කිසි කෙනෙක් මේකට ඉදිරිපත් වෙන්න කැමැත්තක් තිබුණේ නැහැ. මම කැමති ධර්මශ්‍රී කාර්යවස මහත්මයාට වෙන්නේ කාර්යවස මහත්මයා දැන් අපි කිව්වොත් කෙනෙක්ට කියන්න පුළුවන් දැන් මේ කරන විග්‍රහයන් එක්ක වර්තමානයේ වර්තමාන රජය තුළ ලැබී තිබෙන නිදහස භාවිතා කරලා කෙනෙක්ට මේ ආකාරයෙන් යම් ආයතනයක තියෙන ව්‍යුහයන් සම්බන්ධ තියෙන චෝදනා එලිපිට සාකච්ඡා කරන අවස්ථාවල සාදීලා තිබෙනවා. නැත්තම් පෙර තිබුණු වැරදි ඔක්කොම වහගෙන ඉඳලා මේ ලැබිච්ච අවකාශය තුළ යම් යම් වාසි අරඹය මේ වගේ කටයුත්තක් කරනවා කියලා මා කැමති අන්න එතෙන්ට උත්තර දෙන්න ඔබතුමා. ඔය නිදහස කාරණය කියන කාරණය සම්බන්ධව නම් පැහැදිලි කියන්න කරන්න ඕන දෙයක් තියෙනවට ගන්න. ඔය නිදහස කෙනකින් අදහස් කරන්නේ මොකද්ද? දැන් ඔබ කියන නිදහස අනුව එහෙමනම් මේ නිවාස අධිකාරී සුරකීමේ සංවිධානයේ සමාජිකය වුණා කියලා මේ මාධ්‍ය හමුවලට ඉදිරිපත් වුණායි කියලා එහෙම සේවකයන්ගෙන් පිළිගන්න ඕනේ නේද? දැන් ඒක පිළිගැනීමේ දිගින් දිගට සිදුවෙමින් පවතිනවා. සහ වෘත්තීය සමිතිවල සමාජික වෘත්තීය සමිතිවල නිලධාරීන් සමහරුන්ගේ වැඩ තහනම් කළා. සමුග ස්ථානමර සේවකයෝ 68 දෙනෙක් මේ වෙනකොට තවමත් මාරු කරනවා, තවමත් ස්ථාන මාරු කරනවා. ඒකට හේතුව මොකද? හේතු නැහැ. දේශපාලන වශයෙන් විරුද්ධ වීම විතරයි. දැන් උදාහරණයක් උත් සමහර අය ගැබිනි මව්වරු ඒ මෑතකදී එක්කෙනෙක් මං හිතන්නේ මාරු කළා. ගම්පා දිස්ත්‍රික් කාර්ය ගම්පාද කොහෙද ඉඳලා මං හිතන්නේ පුත්තලමට කොහෙද මාරු කළා. එතකොට මේ දරුවෝ 3-4 දෙනා ඉන්න අම්මල ඉන්න එතකොට ඒ පියවරු ඉන්නවා පිට රටවල වැඩ කරනවා. දැන් අනුම කියලා ඉන්නවා කෙනෙක්. ඔව්. එයා පුත්තලමට මාරු කරලා තියෙනවා. එයාගේ දරු 3 දෙනෙක් ඉන්නවා. එයාලා ඉස්කෝලේ අරින්න විදියක් නැහැ. එතුමිය පුත්තලමේ වැඩට මම හිතන්නේ. ඔව්. අතර මෙහෙමයි මෙහෙමයි දැන් සේවා අවශ්‍යතාවට සාමාන්‍ය ස්ථාන මාරු වීම දෙන්නේ. හැබැයි ඒ සේවා අවශ්‍යතාව ඉෂ්ට කරන්න එයාම යවන්න ඕනේ නැහැ එතෙන්ට. එතකොට ඒ යවපු වැඩි දිනෙක මේ වෙන විට එහි ගිහලා නිකන් ඉන්නේ. ඔව් දැන් මෙතන ඉතාලම විහිළු සහගත දේවල් තියෙනවා. අපේ ආයතනයේ සහකාර සාමාන්‍ය අධිකාරීවරයෙක් මේ වෙන විට යවලා තියෙනවා වවුනියාව දිස්ත්‍රික් කාර්යාලය. සහකාර සාමාන්‍ය අධිකාරීවරයෙක් කවදාකවත් දිස්ත්‍රික් කාර්යාලය කරන රාජකාරියක් නැහැ යාට. එයා ප්‍රධාන කාර්යාලයේ ඉන්න ඕනේ. ඔහු තමයි දැනට අපේ ආයතනයේ ඉන්න මේ ජ්‍යෙෂ්ඨතම සහකාර සාමාන්‍ය අධිකාරීවරයා. ඔහු දැන් වවුනියාවට ගිහිල්ලා තමන්ගේ පාඩුවේ කාලා බීලා නිදාසෙ ඉන්නවා. ඒකට පඩි ගෙවනවා රජයේ මුදල් වලින්, ජනතාවගේ මුදල් වලින් වැටුප් ගෙවනවා. මේවා දේශපාලන පෙළගැනීම රසිද්ධ වෙන. දැන් අර ඔබ සඳහන් කළ කාරණේ කියන්නට ඕනේ. මේ කියන සභාපතිවරයා ඉස්සරත් කල්ක්‍රියාව හොඳ නැහැ කියන එක කිව්වා. මේ කල්ක්‍රියාව සාපේක්ෂ වෙන්නේ එතුමා දරන තනතුර අනුවනේ. ක්ලාක් කෙනෙක් අයහපත් ක්‍රියා කරනකොට එයාට ඒ තනතුරට සාපේක්ෂයි. කළමනාකරුවෙක් කරනකොට ඒ තනතුරට සාපේක්ෂයි. සහකාර සාමාන්‍ය අධිකාරියට එහෙම ඇවිල්ලා නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිය ඊට පස්සේ සාමාන්‍ය අධිකාරිය. හැබැයි මේ දැන් සමාවෙන්න මේ එක පුද්ගලයෙක් ගැන මෙහෙම සඳහන් කරන්න සිද්ධ වීම ගැන කනගාටු වෙනවා. හැබැයි ඔහු
එදා සිට 1981 විතර මං හිතන්නේ හොසේවේට ඇවිල්ලා තියෙන. එදා සිට බලයට පත් වෙන හැම ආණ්ඩුවකම බලයට පත් වෙන ඇමතිවරයා අල්ලාගෙන පුළුවන් නම් ඔහු රවටාගෙන තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය උදෙසා තමන්ගේ පෞද්ගලික සුභ සිද්ධිය උදෙසා කටයුතු කරලා තියෙන දිගින් දිගටම. මේක ආයතනයේ සමස්ත සේවක සංඛ්‍යාව දන්න ඇත්තා. සමස්ත සේවක සංඛ්‍යාවෙන් 99%ක්ම ඔහු ගැන නරකක් මිසක් හොඳක් කියන්නේ නැහැ. දැන් මේ අපිට ප්‍රශ්නයක් නැහැ පුද්ගල චර්යාවට නම්. පුද්ගලයන්ට විවිධ ගති ලක්ෂණ තියෙනවා. ඒවට අපි කැමති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒක අදාළ නැහැ. හැබැයි මේ පුද්ගල චර්යාව මේ රටක ආයතනයක අනාගතයට රටක ආයතනයක පැවැත්මට හානිදායක වෙනවා නම් ඒක අපිට නොසලකා ඉන්න බෑනේ. දැන් අපි ඒ කියන්නේ සුරැකීමේ සංවිධානයේ විදියට අපිට සිද්ධ වෙලා තියෙනවා. දැන් ඔබ කලින් අර ඇහුවනේ ඇයි ඒ කාලේ බැරි වුණේ කියන්න කියලා. ඒ කාලේ කියන්න තරම් ලොකු දේවල් නේ පොඩි පොඩි සිල්ලර වැඩනේ. ඒ සිල්ලර වැඩ එවකට ඔහුට ඉහලින් හිටපු නිලධාරීන් කොහොම හරි එක්ක ඔහුට අවවාද කරලා හරි මෙයා ගිල සමාව අරගෙන හරි මොන ක්‍රමයකට හරි ඒවා සිද්ධ වෙලා තියෙනවා. සහ ඊට ඉහලින් හිටපු ඇමතිවරයා හෝ ඇමතිවරිය ළඟින් ගිහිල්ලා ඉතින් ඒ අයට අවශ්‍ය කරන කාරණා කටයුතු සම්පාදනය කිරීම නිසා විශ්වාසය දිනාගෙන අර වගේ පොඩි පොඩි දේවල් හංග ගන්න පුළුවන්. සහ දැන් අපේ ප්‍රියදර්ශන කිව්වා වගේ ඉතින් ඒ කාලේ ලොකු දේවල් කරන්න බෑනේ. පොඩි පොඩි දේවල් තමයි. සාමාන්‍ය අධිකාරිය වුණාම තමයි මේ තත්ත්වෙ දරුණු උනේ. හැබැයි ඔහුගේ අවාසනාවකට ඔහු සාමාන්‍ය අධිකාරිය වුණාට පස්සේ ආපු කළමනාකාරීත්ව මණ්ඩලය ඔහුට හරියේ නෑ. ඒ අධ්‍යක්ෂ මණ්ඩලයට මොහු සාමාන්‍ය අධිකාරිවරයා හැටියට වැඩ කරන්නම අමාරු වුණා. එයාට යන්නම වුණා. ඔව් අවසානයේ ඉතින් අවුරුදු 60 සම්පූර්ණ වෙච්ච ගමන් මේ අය මෙයා වයින් කළා. දැන් ඔහු තමයි නැවත වතාවක් සජිත් ප්‍රේමදාස ඇමතිවරයාගේ දේශපාලන අනුග්‍රහය යටතේ සභාපතිවරලා එන්නේ. අද ඔහු තමයි බලධාරියා. ප්‍රශ්න තියෙනවා අපි කිව්වා නිවාස අධිකාරිය ඔබතුමාම විග්‍රහ කළා මේ නිවාස ඉන්දිකිරීන් කටයුත්තේදී ප්‍රමුඛ ආයතනයක් නෙමෙයි. අතර බැලූ බැලමට අපට උනත් පේන යථාර්ථය තමයි අපිට පේන යථාර්ථය මේ නිවාස ව්‍යාපෘතින්හි ප්‍රගතියක් තිබෙනවා. නිවාස ව්‍යාපෘතිවල යම් දියුණුවක් නැත්නම් නිවාස ව්‍යාපෘති දිනෙන් දින ජනගත වෙන අවස්ථා අපි දකිනවා. ඊට පෙර තිබුණු තත්ත්වය වඩා සාපේක්ෂව කියන්නේ පහුගිය ආණ්ඩුව කාලයට වඩා. ඒ නිසා දැන් අර කාර්යක්ෂමව මේ සේවාවන් කරන්න අවශ්‍ය නිලධාරීන් එක්කාසු කර ගැනීම ඒ වවතින පාලන තන්ත්‍රයේ වගකීමක් සහ ඒක කළ යුතු දෙයක්. ඉතින් ඒ නිසා ඒ තමන්ට අවශ්‍ය පරිසර නිර්මාණය කිරීම වරදක් නොවේ. නිසා මම හිතන්නේ මේ අධ්‍යක්ෂීම් සම්භාරයත් තිබෙන උදවිය මේ යොදවා ගැනීම මේ අප දකින කාර්යක්ෂමතාවයට හේතු වුණා කියලා කියන්න බෑ. ඉද කාර්යව සම්මාන මට මම පුංචි පැහැදිලි කර ගැනීමක් අහන්න. කොහොමද ඔබතුමා කියන්නේ තිබ්බටනේ කාර්යක්ෂමයි කියලා? නෑ මගේ අපිට පේන දේ. අපි පේනුනේ කොහොමද? සාමාන්‍යයෙන් අපි මාධ්‍ය පේනුනේ ඔබතුමාට පේනුනේ පත්‍ර දැන්නේ වලින්. ඔය ඊට පස්සේ සහ ටීවී එකේ නිවුස් වලින්. එයි ඇර මොකද දැක්කද? ගණන් හදාගන්නකෝ. ගම්මාන 250ක් හැදුවා කියලා කියන්නකෝ. ගෙවල් 25 ගානේ ගෙවල් කීයද හැදිලා තියෙන්නේ මුළු අවුරුදු 4ටම? ඔබතුමා කිව්වා ගියානුරු සාපේක්ෂව කියලා. මතක තියාගන්න මම දැන් කියනවා අභියෝග කරලා මේ කියන්නේ. මේ ප්‍රසිද්ධියේ කියන්නේ. ගරු ඇමතුමාගේ සිට ඕනම කෙනෙකුට මම මේ අභියෝග කළා කියන්නේ. ගිය ආණ්ඩුව කාලේ මීට වැඩි ගෙවල් හැදුවා. මොකද කියන්නේ? ගිය ආණ්ඩුව කාලේ මීට වැඩි ගෙවල් හැදුවා. හැබැයි මෙච්චර උත්සව කළේ නැහැ. දැන් ගෙවල් 25යි උත්සවයයි. ගෙවල් 25යි උත්සවයයි. ගෙවල් 25යි උත්සවයයි. ගෙවල් 25යි උත්සවයයි පත්තර දැන්වීම 16යි. හරි. ආයෙත් ලබන සතියේ ගෙවල් 25යි උත්සවයයි පත්තර දැන්වීම 16යි. ඉතින් ඔබතුමාලා දකිනවානේ ෂෝක් එකට ගෙවල් හදනවනේ. ගිය ආණ්ඩුව වගේ නෙවෙයිනේ. බලන්නකෝ ගෙවල් හදන හැටි. ගිය ආණ්ඩුව කාලේ හවුල් නිවාස සංකීර්ණයක් හදනවා. ගෙවල් 500යි එක උත්සවයයි. වෙනස ඔබතුමාට තේරෙනවද? දැන් ගිහින් බලන්න මොරටුවේ. ගැන් ගිහින් බලන්න අඟුලානේ. ගිය ආණ්ඩුව කාලේ හදපු නිවාස සංකීර්ණ තියෙනවා. මම මේ කතා කරන්න කැමති නැහැ. එහෙම වුණොත් එහෙම අර ගිය ආණ්ඩුවට ආවඩනවා හෝ හිටපු නිවාස ඇමතිවරට ආවඩනවා වගේ හේන නිසා ඔබතුමා දැන් කියපු නිසා මම මේ කිව්වේ. මතක තියාගන්න ගිය ආණ්ඩුව කාලේ ගෙවල් හැදුවා මීට වැඩිය. අනිත් එක තේරන් දැන් තව කාරණයක් මම කියන්න මට ඉඩ දෙන්න කිව්ව කරන්න. ගිය ආණ්ඩුව කාලේ එකක් තමයි නිවාස සංකීර්ණ හැදුවා. ඊළඟට රජයේ සේවකයන්ට නිවාස ණයක් දුන්නා උපහාර කියලා.
මම රජයේ සේවකයෙක් නම් මම මගේ ඉඩම ගෙයක් හදාගන්න නිවාසනායක් අරගෙන ඔබත් නිවාසනායක් අරගෙන ගෙයක් හදාගන්න ඔබේ ගේ විවෘතකරණ ඇමතුමා එන්නෙත් නැහැ මගේ ගේ විවෘතකරණ ඇමතුමා එන්නෙත් නැහැ හැබැයි රට පුරාම ගෙවල් හැදුවා රට පුරාම රජයේ සේවකයෝ ගෙවල් හැදුවා මේවායි දේශපාලන වාසි ගන්නවා නම් ඒක එක එක්කෙනාට අවශ්‍ය විදිහට කරගන්න පුළුවන් මම මේ කියන්නේ අද කරන්නේ නිවාස සංවර්ධන වැඩසටහනක් නෙවෙයි දේශපාලන ව්‍යාපෘතියක් මේක පැහැදිලිව තේරුම් ගන්න නා මේ කාරණේ කියන්නේ මෙහෙමයි ගිය ආණ්ඩුව කාලයේතරන් ගෙයක් හදනකොට නිවාස අධිකාරිය දරපු පුනරාවර්තන වියදම කියන්නේ නිවාස අධිකාරිය පවත්වාගෙන යන යන වියදම ගෙයක් හැදෙනකොට නිවාස අධිකාරිය ඒ වෙනුවෙන් වියදම් කරන රුපියල් 22000 ගිය ආණ්ඩුව කාලේ එතකොට ඒක හදාගන්නේ කොහමද අවුරුද්දේ නිවාස අධිකාරිය පවත්වාගෙන යාම සඳහා දරපු වියදම වැටුප් විදුලිය බිල් ජල බිල්පත් කුලි ගෙවනවා නම් ඒවා ඉන්ධන වියදම් මේ සියල්ලම එකතු කරලා ඒ මුළු වියදම බෙදනවා ඒ අවුරුද්දේ හදපු ගෙවල් සංඛ්‍යාවෙන් එතකොට එක ගෙයක් හදන්න නිවාස අධිකාරිය පැත්තෙන් කොච්චරක් සල්ලි වියදම් වෙලා තියෙනවද කියලා එනවා මේක ගිය ආණ්ඩුව කාලේ රුපියල් 22000යි එක ගෙයකට ඔබ දන්නවද දැන් එක ගෙයකට ඒක රුපියල් 3,10,000යි එක ගෙයකට දැන් ඔබ අහන්න පුළුවන් ඒක වෙන්න බෑනේ කියලා ඒක වෙන හැටිත් මම කියන්නම් ඇහුවොත් පැහැදිලි කරන්න පැහැදිලි කරන්න මෙහෙමයි ඉස්සර 2014 මේ ඉවර වෙලා 2015 මේ ආණ්ඩුව එනකොට අපේ නිවාස අධිකාරියට අපිට දීලා තියෙන ස්ථිර කාර්ය මණ්ඩලයේ අපි කියන්නේ කාඩර් එක කියලා කාඩර් එක 2164යි 2015 ජනවාරි මාසයේ සිට මේ දක්වා අලුතින් බඳවගත්ත සේවක සංඛ්‍යාව 5000කට වැඩි දැන් අර 2164යි අර 5000 එකතු කරන් බලන්නකෝ 7000 ගානක් සේවකයෝ එතකොට සේවකයෝ 2100 ගානකට වැටුප් ගෙවපු ආයතනට සිද්ධ වෙලා තියෙනවා දැන් සේවකයෝ 7000 ගානකට වැටුප් ගෙවන්න මේ සේවකයෝ වැඩි වෙන්න ඔබ දන්නවා අනිකුත් වියදම් වැඩි වෙනවා යටතල පහසුකම් වලට යන වියදම් වැඩි වෙනවා මේ සියල්ල වැඩි වෙනවා ඕටි එක වැඩි වෙනවා බටා වැඩි වෙනවා දැන් එතන මේ වියදම් වැඩි වීම නිසා එක ගෙයක් හදන්න නිවාස අධිකාරිය දරන වියදම වැඩි කරන්න සිද්ධ වෙලා තියෙනවා මේක ආයතනයක් පවත්වාගෙන යෑමේදී බරපතල කාරණයක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවත්වාගෙන යන්නේ මූලික වශයෙන් අපේ රටේ මිනිස්සු නිවාස ණය ආපහු ගෙවන සල්ලි වලින් එතකොට මේ ණය අය කිරීමේ ආදායමෙන් තමයි අපි ආයතනය පවත්වාගෙන යන්නේ ඊට අමතරව අයවැය ලේඛනය මගින් හැම අවුරුද්දකම අපිට නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ අර්ථයේ කිසියම් මුදලක් වෙන් කෙරෙනවා දැන් එතකොට මේවා රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ දැන් තරහන් මෙහෙමයි දේශපාලනය කරනකොට දේශපාලනඥයෙක් තමන්ගේ හිතවතුන්ට තමන්ගේ දේශපාලන පක්ෂයේ සගයන්ට උදව් කරන්න ඕනේ තමයි එහෙම නැත්නම් ඒක මගේ දේශපාලන යන උන වැරදිය හැබැයි අපි දන්නවා මේ පවතින දේශපාලනයේදී දේශපාලනඥයන්ට සිද්ධ වෙලා තියෙනවා තමන්ට උදව් කරපු තමන්ගේ පක්ෂයේ තමන්ගේ ආසනයේ තමන්ගේ දිස්ත්‍රික්කයේ අයට උදව් කරන්න එතකොට රස්සා ලබා දීමත් එයින් එකක් ඉතින් මේක ඉතින් කාටවත් දොස් කියන්න බෑනේ මේ දේශපාලන ක්‍රමයේ හැටිනේ එතකොට හැබැයි ටිකක් මේකේ පොඩි සාධාරණයක් තියෙන්න පාය ආයතනයේ සේවක සංඛ්‍යාව 2100 ගානක් වෙනකොට අලුතින් සේවකයෝ 5000ක් බඳවගත්තාම මේ ආයතනය පවතීද තමන්ගේ දේශපාලන හිතවාදීන්ට උදව් කරනවා කියලා මෙහෙම කරනවාද ආයතනය විනාශ කරගෙන ඇයි මේව විනාශ කරන්නේ මතු පරම්පරාවට ඉතිරි කරන්න නැත්තේ ඇයි මේවා මේ සභාපතිවරයා හෝ මේ ඇමතිවරයා හෝ ගොඩනගපු ආයතන නෙවෙයිනේ මේවා අතීතයෙන් අපිට උරුම වෙච්ච දේවල් මේවා නැති බංගස්ථාන කරන අපි කාටවත් අයිතියක් නැහැ මේවා අනාගතේට උරුම කරන්න ඕනේ මේක මෙතනින් ඉවර වෙන්නේ නැහැ මේ ලෝකෙ එතකොට ඊළඟ ඇමතිවරයාට මේ ආයතනේ තියෙන්න පාය දැන් ඊළඟ කාරණේ තමයි ඊළඟ ප්‍රශ්නේ තමයි මේ බඳවගත්ත සේවකයෝ 5000 ගානම් හම්බන්තොටයි දැන් ඕන කෙනෙකුට පුළුවන් මේ කියන දේවල්ට අභියෝග කරන්න මේ බඳවගත්ත සේවකයෝ 5000 ගානම හම්බන්තොටයි හැබැයි එකක් මේගොල්ලන්ගේ පර්සනල් ෆයිල් එක බැලුවොත් කියන්න පුළුවන් නෑ නෑ කතා බොරු මොකද පර්සනල් ෆයිල් එකේ තියෙනවා මෙයා ගම්පා මේක මට අහුනේ මටම හිටරන්න අහුනේ මගේ අංශයට ආපු ගෑන් ළමෙක් එයාගේ ෆයිල් එක මට ගෙනත් දුන්නාම මම බැලුවා ගම්පහ පැත්තේ මට මතක විදිහට ඇඩ්‍රස් එක
දැන් මම පුරුද්දක් හැටියට විස්තර අහනා එහෙම නෑගෙන මං හැමදාම පුතේ ඔයා මේ මේ ගම්පාදව කිඳ මන්ද කියලා කිව්වාම මං ඉතින් දැක්ක ඉගෙන ගත්ත පාසල සූර්යව ජාතික පාසල මං ඇහුවා ඔයා ගම්පහ ඉඳලා සූර්යව ගියාද ඉගෙන ගන්න කියලා අන්න ගෑන ළමයා ඇඹරුණා මං ඔයා බොරු නේද කියන්නේ ඔව් සර් ඇයි ඇයි ඉතින් මේ එහෙ ඉඳලා මෙහෙ ඇඩ්‍රස් එක දෙන්න ගරු ඇමතුමා කිව්වා මේ වෙන කොහේ හරි ඇඩ්‍රස් එකක් හොයා ගන්න කියලා දැන් කාටද ටෙරාන් මේ වංචා කරන්නේ ඇයි මෙහෙම කරන්නේ අපි කියන්නේ නැහැ මේ රටේ දරුවෙකුට රස්සාවක් දෙන එක වැරදි නැහැ. එයා මොන පක්ෂෙද කියන එකත් අපිට අදාළ නැහැ. එක්සත් ජාතික පක්ෂය මොකී හරි. හැබැයි හම්බන්තොට ළමයි විතරද රස්සා කරන්න ඕනේ. අඩුගානේ එක්සත් ජාතික පක්ෂයේ රට පුරා ඉන්න අනිත් දිස්ත්‍රික්කවල මැති අමතුන්ට පොඩි chance එකක් දෙන්න එපා එහෙනම්. ඒගොල්ලන්ගයට ටිකක් මේකට රස්සාවට දාන්න කියලා. මම මේ කියන්නේ ටිරාන් මේ ආණ්ඩුව ඇවිල්ලා ජාතික නිවාස සංවර්ධන අධිකාරට සේවකයෝ 5000 ගණනක් බඳව ගන්නකොට ඊට කලින් ආණ්ඩුවේ අවුරුදු 5ටම සේවකයෝ බඳවගෙන තිබ්බේ 400 ගණනයි. අපි අවශ්‍යතාවයෙන් මත අපි නැවත විරාමයක් ලබා ගන්න සිද්ධ වෙනවා අපිට මේ සාකච්ඡාවෙදී අප මේ සාකච්ඡා කරන්නේ රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතා පිළිබඳ සැහැවත් හැකිද කියන කාරණා පිළිබඳව අර මා කලින් සඳහන් කළ ඒ පදනමේ සිට මේ කරන සාකච්ඡාව tnltv.lk වෙබ් අඩවියේ දකින්න පුළුවන්. ඔබට අවස්ථාව තිබෙලා ලබා දී තිබෙනවා මේ සාකච්ඡාවේ මතුවෙන කාරණා සම්බන්ධයෙන් විමසීමක් කරන්න. ඒ සඳහා අප විවෘත කළ තිබෙන දුරකථන මාර්ගය 011-2-706-128. දැන් සම්බන්ධතාවයේ ප්‍රධාන පාලකන දිරියට. අපිට අර කලින් මගහැරුණු ඇමතුමයි අලි සම්බන්ධලා තිබෙනවා. අපි කැමති අනුරාධපුරයේ සිට දුරකථන ඔස්සේ සම්බන්ධලා ඉන්න ශාන්ත මහත්මයාට අවස්ථාව සලසා දෙන්න ප්‍රශ්න අහන්න. ආයුබෝවන් ශාන්ත මහත්මයා. ඔව් ප්‍රශ්න අහන්න. ඔව් කතා කරන්න. ඔබ ප්‍රශ්න ඉදිරිපත් කරන්න මහත්මයා. හලෝ. අපිට ඇහෙනවා ඔබතුමා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ජනාඩ හදන හිටියේ අපේ ටරන්නකොට මහත්තයෝ මං හැමදාම TNL බලන පුද්ගලෙ මං කනගාටු වෙනවා අපේ මේ වගේ වැඩසටහනක අපේ සජිත් මහත්තයාගේ අමාත්‍යංශය ගැන කතා කරනවා අපේ වෘත්ති සමිති නායකයෝ දෙන්නේද කොහෙද එතකොට කියනවා එදා විමල් වීරවංශ මහත්තයා ඉන්නකොට ඔය අමාත්‍යංශේ කොහොමද බඳවගත්තේ කොහොමද ගෙවල් දුන්නේ කොහොමද කියන එක අපි දන්නවා එතකොට සජිත් මහත්තයාට අද මේ වගේ අවස්ථාවක අද රටේ ජනාධිපතිවරණය ප්‍රකාශ කරලා තියෙන කරන්න වෙලා තියෙනකොට පොහොට්ටුවෙන් ගෝඨාභය මහත්තයා ප්‍රකාශ කරලා තියෙන අවස්ථාවක ඇයි මේ වගේ වැඩ කරන්නවට මහත්තයාගේ මම මේක අහන්නේ මේ වගේ වැඩසටහනක් ඔබතුමා සජිත් මහත්තයාගේ අමාත්‍යංශයෙන් හරහා ශාන්ත මහත්මය අනුරාධපුරයේ සම්බන්ධයෙන් මගේ තන්නේ මා මූලික විග්‍රහයේදී කතා කළා මේකට පදනම් වෙච්ච කාරණාව පිළිබඳව අනෙත් එක මා සිහිපත් කරන්න කැමති අප මාධ්‍ය ආයතනයක් හැටියට මේ වගේ කාරණා මීට පෙර සාකච්ඡා කරලා තියෙනවා. අපි දන්නවා විදුලි බල මණ්ඩලයේ සේවක පිරිසක් වැඩසටහනක් දැක්කලා. අපි ඒ පිළිබඳව සාකච්ඡා කළා. ඒ පාර්ශ්වගෙන් හරිම දැන් සාකච්ඡා කළා. ඊට කලින් අප අසාධාරණපත් වෙච්ච ජනතා වෙනුවෙන් මෙවැනි සාකච්ඡා කරලා තිබෙනවා. රතුපස්වලදී ජලය ඉල්ලා ප්‍රහාර එළුණාම මේ ජනතාව මෙහෙට කැඳවල සාකච්ඡා කළා. ඒ විතරක් අපි මාධ්‍ය ආයතන වලට ප්‍රහාර එළිනකොට ඒ මාධ්‍ය ආයතන වෙනුවෙන් අපි දැන් කතා කළා. ලසන්ත වික්‍රමතුංග මහත්මයා ඝාතනය වෙච්ච අවස්ථාවේ සිට එතුමාට අවුරුදු 5ක් එතුමා ඝාතනයේ අවුරුදු 5ක් ගත වෙනකොට තාම මේක හරියට යුක්තිස්ත වෙලා නැහැ කියලා මෙතන සාකච්ඡා කරලා තිබෙනවා. එතකොට ඊට පහුගිය ආණ්ඩු සමයේ මේ අඩුපාදම්ලාභීන්ට නිවාස ලබා දීමේදී යම් යම් උද්ඝෝෂණ ව්‍යාපාර ක්‍රියාත්මක වුණා අපි ඒව සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේ මතුවෙච්ච කාරණාවක් මාධ්‍ය වලින් ප්‍රචාර වෙච්ච කාරණාවක් පිළිබඳව ඇත්ත දැනගන්න ඇත්ත දැන ගැනීමට ජනතාවට දෙන අයිතිය වෙනුවෙන් අප පෙනී සිටියි. අප ශාන්ත මහත්මයා දැනගන්න මා කියන්නේ මා කලින් සඳහන් කළාකයි මේ සාකච්ඡාව අද ඊයේ සැලසුම් කළ එකක් නෙමෙයි. මම අඟහරුවාද වගේ වෙනකොට ගිය අඟහරුවාද මේ ආයතනයේ සභාපතිවරයාට මේ චෝදනා ඇල්ලලා තිබෙන සභාපතිවරයාට දුරකථනයෙන් එතුමා ලබා දෙලා කිව්වා. ඉතින් එතුමාලගේ ප්‍රතිචාරය නොලැබීම තමයි අනගාටු කාරණාව. මම හිතන්නේ එතකොට අය ඔබතුමා කිව්ව කට්ටියගේ අපේක්ෂකයන් සම්බන්ධයෙන්
නිල වශයෙන් ප්‍රකාශ කරලා තිබුණෙත් නැහැ. මම හිතන්නේ ඉතින් එහාට මම කරුණු පැහැදිලි කරන අවශ්‍ය නැහැ. මේ කාරණා පිළිබඳව දැන්ටත් අවස්ථා තියෙනවා ඕන කෙනෙක්ට මේ පිළිතුරු ලබා දෙන්න. ඒ අවකාශය තිබෙනවා කියලා සිහිපත් කරන්න. එකව දෙන්නෙක් වෙන්න ඇති ඇවිල්ලා වැඩසටහනක් කියලා. පැහැදිලිවම කිව යුතුයි අපි කිසිම වෘත්තීය සමිතියක නියෝජිතව නෙවෙයි. අපි කිසිම වෘත්තීය සංගමයක නිලධාරීන් නෙවෙයි. අපි කිසිම දේශපාලන පක්ෂයක නියෝජිතව නෙවෙයි. මා හිතන්නේ ශාන්ත මහත්මයාට හිතේ අමාරුවක් ඇතිවෙන්න ඇති එතුමාගේ දේශපාලන හිතෛෂී භාවය සම්බන්ධයෙන් ඒ නිසා හිතේ අමාරුවක් ඇතිවෙන්න ඇති. එහෙම ඇතිවෙන්න එක ප්‍රධාන හේතුවක් මං හිතන්නේ මේ කියන කාරණා එච්චර බරපතලයිනේ. මේ එලිදරව් කරන කාරණා එච්චර බරපතල නිසා දැන් මේ සමහරුන්ට මේක අදහා ගන්න බෑ. සමහරුන්ට මේක විශ්වාස කරන්න බෑ. මෙච්චර දේවල් වෙන්න පුළුවන්ද? සමහරුන්ට හිතන ඇති මේක මඩක් වෙන්න ඇති. දැන් සමහරුන්ට හිතන ඇති ජනාධිපතිවරණයේ ආසන්නය නිසා මේ දේශපාලන මඩ ප්‍රචාරයක් මඩ ව්‍යාපාරයක් මේ කියලා නැහැ. මේ සියල්ල අපි නීතිය ඉදිරියට ඉදිරිපත් කළා තියෙනවා. නීතියේ විනිශ්චයට ඉදිරිපත් කළ තිබෙනවා. රාජ්‍ය ආයතනවල දූෂණ වංචා පරීක්ෂා කරන ජනාධිපති කොමිසමට මමත් මේ ලේකම්වරයා දීලා පැමිණිලි කරා. ඒ අනුව මේ ජනාධිපති කොමිසම ඉදිරියේ නඩු පහක් ඇහෙනවා. නිවාස අධිකාරිය සම්බන්ධව නඩු පහක් දැනට පළවෙනි නඩු අවසාන වෙමින් යනවා. ඒකේ ඊළඟ නඩු දිනය ලබන 16 වෙනිදා. ශිලාපලක ඉදිකිරීමේදී නැත්තම් සමරුපලක ඉදිකිරීමේදී සිදුවලා තියෙන දූෂණ වංචා ගැන දැනටමත් ඒ වංචාවට සම්බන්ධ එක්කෙනෙක් වැඩසටහනක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ කියන කාරණා එක දශමයක් බොරු නෙවෙයි. මේ ජනතාව ඉදිරියේ දිවුරලා කියන්නේ මේ කියන සියලු කාරණා සත්‍ය ඒවා. මේවා කීමෙන් අපිට පෞද්ගලිකව ලැබෙන්නා වූ ප්‍රතිලාභයක් හෝ වාසියක් හෝ ප්‍රචාරයක් හෝ නැහැ. සමහර විට අයථා ලෙස අපට වැරදි ක්‍රමයේ ප්‍රතිචාර ලැබෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ දේ කරන්න පටන් ගත්තේ නවත්තන්න නෙවෙයි, මේක අවසානයක් දක්වා කරනවා මේ ආයතනය ආරක්ෂා කර ගැනීම සඳහා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මේ සභාපතිවරයා හිතනවා ටක් ගාලා හරි මෙයා එනකොට හොඳ නැහැ, මෙයා වයින් කරා ඉවරයි. එයා මට කළෙත් ඒකමයි, මේ මුහුට කළෙත් එහෙමයි, අනිකුත් අයට කළෙත් එහෙමයි. දැන් මේ සෙල්ලම නවත්තන්න එපායට ඉරහන් කොතනින් හරි. අපි මා කැමති අපේ අරුණ ප්‍රියදර්ශන මහත්මයාට යම් වෙන්න. අර මෙතුමා මතක් කළා අර දුකටනේ මහත්මියකත් ඇහුවා ඒ මේ කවුද කතා කරන්නේ වෘත්තීය සමිති නායකයෙක්ද කියලා. ඇත්තටම මෙතුමා කිව්වා දැන් ඔබ දෙපළම මේ ආයතනයේ සේවය කරලා වැඩතහම ලක්ලා තියෙන වර්තමාන වෙනකොට දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ වර්තමාන සභාපතිවරයාගේ පාලන තන්ත්‍රය තුළ පාලනය තුළ ඔබතුමාලා වැඩතහනම ඩක් වෙලා තිබෙන නිසා ඔහුට එරෙහිව ඩක්වන ප්‍රතිරෝධයක් හැටියට මේ සාකච්ඡාව සහ මීට පෙර ඔබතුමාලා අනිත් මාධ්‍ය එක් ආසු කරගෙන කරපු මාධ්‍ය හමුව මා කැමති අන්නේ පිළිබඳව ප්‍රියදර්ශන මහත්මයාගෙන් යොමු කරන්න. වැඩතහනමට ලක් වුණාට පස්සේ මෙතන වෙන සියලුම අසාධාරණකම් සියල්ලත් එක්කම අපට අපිත් එක්ක වැඩ කරපු සහෝදර සේවක සේවිකාවෝ අපිට කතා කරලා විශේෂයෙන්ම අපේ ධර්මශ්‍රී මහත්තයා මේ මාධ්‍ය ක්ෂේත්‍රයට බොහොම ප්‍රවීණ කෙනෙක් ඔබතුමා දන්නවා. ඒ නිසා මෙතුමත් එක්ක එකතු වෙලා මේ වැඩසටහනක් හදලා මේ වෙලා තියෙන දූෂණ වංචා මේකේ තියෙන ආක්‍රමිකතා ඒ වගේම මිනිස්සුන්ට වෙන අසාධාරණ ඒ සියල්ලම හෙළි කරන්න කියලා අපිට ලොකු ඉල්ලීම් ගණනාවක් තිබුණා. නමුත් මේකට දැන් දැනට සේවයේ ඉන්න පිරිසට රන් මේකට එන්න බයයිනේ ඇත්ත කතන්දරේ. මොකද මේ අපි ඇත්තම කතන්දරේට රන් අපි මේ වැඩසටහන පළවෙනි ප්‍රවෘත්ති සාකච්ඡාව පටන් ගත්ත අපි කරාට පස්සේ අපිත් සමග සම්බන්ධ වෙමින් වුණා. නිතරම කතා කරලා කොහොමද මේ මොනවද දැන් තත්ත්වේ මොකද කරන්න කියලා සුවදුක් විමසමින් හිටපු පිරිසක් වුණා අපිත් එක්ක. ඇත්ත වශයෙන්ම ඒ පිරිස පවා අපිත් එක්ක තියෙන අර සම්බන්ධතා අපේ දුක සැප විමසීම් පවා නැති වුණා. මොකද ඒ අය භීතියට පත් වෙලා ඉන්නවා. මොකද අපිත් එක්ක යම් යම් සම්බන්ධතා පවත්ත ගත්තොත් ඒ අයටත් සමහර විට වවුනියාවට යන්න වෙයි, එහෙම නැත්නම් මඩකලපුවට යන්න වෙයි. අන්න ඒ වගේ තත්ත්වෙකුත් ඇත්තටම තිබුණා. ඒ කියන්නේ මේකේ මේ සියල්ලටම අමතරව මේක ඇතුලෙන් භීෂණයක් යනවා. ඒ අන්න එතෙන්ට මම නැවත එනවා. ඒ භීෂණය අර
මම මුලින් සඳහන් අපි දෙන්නම මුලින් සඳහන් කරපු ඉග්‍රේෂන් පෙරේරා කලින් හිටපු වෘත්ති සමිති දැනටත් වෘත්ති සමිති සභාපති වරයවරෙන් දැනන්නේ එයා අර පිරිස් වලට අපි එක සම්බන්ධකම් පවත්වන අපිත් එක්ක ටෙලිෆෝන් කෝල් දුන්නයි කියන පිරිස් සමග ඒ අයට කතා කළා ඔයා කැමතිද මඩ කලපුවට යන්න ඔය මිනිස්සු එක්ක සම්බන්ධතාව පවත්වන්න එපා කියන අන්න ඒ වගේ භීෂණයක් මෙතන තියෙනවා නෑ ඇත්තටම මා කැමති දැනගන්න දැන් ඔබ දෙදෙනා වැඩ තහනම් ලක් වෙලා තියෙනවා තව පිරිසක් එහෙම තහනම් ලක් වෙච්ච කට්ටිය ඉන්නවා සහ අසාධාරණ කම් වලට ලක් වෙන පිරිස ඉන්නවා මා කියන්නේ ඔබතුමාලට මේ වැඩ තහනම් ලක් වෙච්ච වෙන්න හේතු මොන සාධක බලපාන කාරණා එක් මගේ වැඩ තහනමට ඇත්තම වශයෙන්ම මම මේ වැඩ තහනමට ලක් වෙන්න කලින් වෙනම වැඩසටහනක් ගියා අයකිරීම ප්‍රවර්ධන වැඩසටහන 2017 මුල තමයි මේක ක්‍රියාත්මක වුණේ මේ වැඩසටහනේ මම බය නැතුව කියනවා මේ වැඩසටහනේ හැම දිශිකයකටම ටාකට් එකක් දෙනවා මෙන්න ලක්ෂ මෙච්චරක් ඔය අය කරන්න ඕන එතකොට මම එක දිගටම මාස 6ක් මට මතකයි මාස 7ක් විතර අපි එක දිගටම උත්තරම දිශික කාර්යාලය කාර්යාලයේ කාර්ය මණ්ඩලෙත් එක්ක මම මගේ මෙහෙවීමෙන් මම මාස 6ක් එක දිගටම නොකඩවා ඒ ටාකට් එක ඒ ඉලක්කෙට මම ගිය කෙනෙක්. ඉතින් එහෙම වෙලා මට ඔය ප්‍රධාන කාර්යාලයේ නිලධාරි කතා කරලා ස්තුති කරනවා මගේ ළඟ ලියුම් තියෙනවා ඔබ මෙහෙම මෙහෙම කරයි කියලා. ඒ ඉන්න අතරතුරේ ඉතින් කොහොමත් ඔය ග්‍රේෂන් පෙර රකින පුද්ගලයා මට වැඩ රාශියක් එයාගේ පාක්ෂිකයෝ වෙනුවෙන් මට කරන්න කියලා බලපෑම් කරා දුරකථන මගින් කතා කරා මට අපි ප්‍රධාන කාර්යාලයට ගියාම එහෙම මගෙන් ඉල්ලීම් කරා මේ මේ අයට මේ 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 විදියට කරන්න මේ අයට මේ සෙක්ෂන් එක බාර දෙන්න ඒ වගේ ඉතින් මම මේ කිසිවක් සැලකිල්ලට ගත්තේ නැහැ මම ඒ සුදුසු පරි අවශ්‍ය පරිදි මේ වැඩ කටයුතු ටික කරගෙන ගියා. දිගින් දිගටම සභාපතිතුමාට ඒ වගේම ඇමතිතුමාට මෙයා මෙහෙමයි මෙයා අපි කියන දේ කරන්නේ මෙයාව එලවන්න එලවන්න කියලා කිව්වා. මම මීට කලින් තමයි මාව මෙතනින් අයින් කරන්නේ. නමුත් අර මගේ අර අයකිරීම වැඩසටහනේ මම උන්න නිසා මෙයාලට ඒක කරන්න බැරි වුණා. ඒක ප්‍රමාද වුණා. ඊට පස්සේ අශෝක ප්‍රියන්ත කියන මන්ත්‍රීතුමා නහත්තන්ඩියේ ගෙවල් 99ක නිවාස සංකීර්ණයක් විවෘත කරන්න ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් දිනයක් ගත්තා. නමුත් මේ දිනේ අරගෙන මාසයක් වගේ කාලයක් තමයි මේ විවෘත කිරීම වලට ඒක ගම්මානේ සූදානම් කරන්න තිබුණේ. නමුත් මේ ගම්මානේ අපිට ඒ දිනවකවානු ලැබෙද්දිත් මේක තිබුණේ අත්තිවාරම් මට්ටමේ නිවාස 40ක් 50ක් තිබුණා. අනිත් හොඳම කාරණාව තමයි මේක නිවාස අධිකාරියට අපි දැන් පළවෙනි දැන් අපි කිමු අංක 1 බිම් කොටස අපි දුන්නයි කියලා ඒ කියලා පුද්ගලයෙකුට. නමුත් අපි දැන් විවෘත කිරීම සඳහා මේක කඩිනම් කරන්න යනකොට මේ ඒ කියන පුද්ගලයා මෙතන නැහැ. මෙතන බී කියන පුද්ගලයාටත් මේක අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා දීලා ඊට පස්සේ සී කියන පුද්ගලයාට දීලා කිසිම කෙනෙක් මේක හොයාගන්න නැහැ. ඉතින් අපි සති දෙකක් විතර මේක මිනිස්සු කොහෙද කියලා බැලුවා. ඊට පස්සේ හෙටයි අනිද්දයි කියලා ඉවර වෙලා ආයේ මිනිස්සු ගෙනල්ලා මේකට අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා දැම්මා. එතුමත් මේක නිකන් නෙමෙයි කරේ. එතුමත් මේක කීප දෙනෙකුට ඒ ඉඩම් කැල්ල වික්කා. ඉතින්ම වාග්කීම් ප්‍රකාශ කරනවා. වාග්කීම් ප්‍රකාශ කරනවා. මොකද මම ඒ ගම්මානේ උදේ ඉඳලා හැන්දෑවෙත් රාත්‍රියත් මම ඒ ගෙවල් වල ගත කරලා මේ මේක පුළුවන් තරම් මේ වැඩසටහන මම කරගෙන යන්න බැලුවා. නමුත් දැන් දැනට ඉන්න නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී නිවාස සංවර්ධන එයා මේක දැන් මගේ පරීක්ෂණය යනවා මට විරුද්ධ විරේ පරීක්ෂණයේදීත් එයා ඇවිල්ලා කිව්වා එයත් පිළිගත්තා මේක කරන්න බැරි නිසා විවෘත කිරීම දින 10කට කල් දාන්න කියන කතන්දරෙත් එයා මේ මේ මගේ පරීක්ෂණයේදී කිව්වා ඒ වෙලාවට කරන්න බැරි වෙච්ච හින්දා ඔබතුමා වැඩ තහනම් ලක්ලා තිබුණා ඒ විමර්ශනයක් සිද්ධ වෙනවා ඔව් මේක මගේ චෝදනාවල තියෙන්නේ මේ සම්පූර්ණයෙන් නිමා නොකළ ගම්මානයක් විවෘත කිරීමට සැලැස්වීම. ඒක මම නෙමේ ඒ සැලැස්වි. ඒ කට්ටියම තමයි එහෙන් ඒ රෝගේ බෝ කරගෙන ආවේ. ඇවිල්ලා ඉවරලා අර මෙතුමා අපේ ධර්මශ්‍රී මැතිතුමා කිව්වා වගේ දැන් මේකේ
යම් කිසි චෝදනාවක් සභාපතිතුමාට එල්ලවෙයි කියන බයට එල්ලවෙයි කියලා එයාගේ එයා ආරක්ෂක පෞරක් හැටියට තමයි අපිව පාවිච්චි කරන්නේ හැමදාම. දැන් අර මෙතුමා කිව්වාගේ වජිර වසන්තටත් උනේ ඒ ටික. ඒක පුළුවන් තරම් වැඩ ටික අරගෙන අරගෙන මෙයාගේ ආරක්ෂා කිරීමක්වත් මෙච්චර කල් මේ මනුස්සයා වැඩ කළා කියලාවත් කවදාවත් මේ එහෙම කෙනෙක් නිලධාරියෙක් රකින්නේ නැහැ. ඇත්තම මෙතුමා අර අශෝක ප්‍රියන්තිකර මන්ත්‍රීතුමාගේ නමස්සඳහන කළා මා කැමැතියි කරතන් මෙතුමනි ඔබතුමා රුණත් මේ සාකච්ඡාවට දුරකථන මාර්ග ඔස්සේ 01112 706128 ඔස්සේ සම්බන්ධ වෙන්න පුළුවන් මේ කියන කාරණා සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් කරන්නට. එතුමාගේ සඳහන් කරන්න ඕනේ එතුග මගේ නවින්ම තමයි මේ ගම්මානේ අශෝකපුර නවින් තමයි විවෘත වුණේ. තව සඳහන් කරන්න කාරණාවක් තියෙනවා මේ ගම්මානේ අද ඔබතුමා අද ගියොත් මේකේ නිවාස 99-40කම අද කිසි කෙනෙක් නෑ වල් බිහි වෙලා තියෙන්නේ. අම්මාවත් වල යන්න බෑ. හොදගෙන මේ මේ වැස්සට හේදිලා ගිහිල්ලා මම වගකීමෙන් කියන්නේ වැස්සට හේදිලා ගිහින් ඒ හදපු පාරවල් ඇත්තෙත් නෑ දැන්. එක 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 කොටසක් තියෙනවා එතෙන් ප්‍රවේශ වෙන්න බෑ. මගේ මේ කාරණා ඔබ ධර්මශ්‍රී මහත්මයා තහන්. දැන් මගේ වැඩතහනම් කිරීම නම් සිද්ධ වුණේ ඉරාන 2016 අවුරුද්දේ. 2016 අවුරුද්දේ සිද්ධ වෙන්න බලපාපු කාරණා ප්‍රධාන වශයෙන් කීපයක් තිබුණා. හැබැයි මගේ වැඩතහනම් කිරීමේ ලියුමේ නම් ඒ කිසිම චෝදනාවක් නැහැ. කිසිම චෝදනාවක් නැතුව මගේ වැඩතහනම් කළා. ඔබට විරුද්ධ චෝදනා පත්‍රය යථා කාලෙදී නිකුත් කරනු ලැබේ කියලා. හැබැයි ඒ ආසන්නයේ සිදු වුණු එක සිදුවීමක් මම කියන්නම්. මේ උදාගම්මාන විවෘත කිරීමේදී පුවත්පත් දැන්වීම වගේම රූපවාහිනි දැන්වීම පළ කරනවා. මේ රූපවාහිනි ප්‍රචාර කරනවා නේද? ඔව්. දැන් මට මෙතනදී නම කියන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා වෙන රූපවාහිනී නාලිකාවක් නිසා. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක දැන්වීමක් ඇත්තට මේ නාලිකාවේ විතරයි ඒ දවස්වල දැන්වීම ප්‍රචාරය වුණේ. මේ දැන්වීම ප්‍රචාරය කරන්න බාර දීලා අද සිකුරාදා ලබන සඳුදා ඉඳලා තමයි මේ දැන්වීම ප්‍රචාරය වෙන්නේ විකාශය වෙන්නේ. දැන් එතකොට සාමාන්‍ය සම්ප්‍රදාය තමයි දැන්වීම විකාශය වෙලා ඔබ දන්නවා දැන් මෙහි නාලිකාව උනත් කරන්නේ දැන්වීම ප්‍රචාරය වෙලා ඉවරුණාට පස්සේ තමයි ඉන්වොයිස් එක යවන්නේ. එහෙමනේ මුදල් ගෙවන්නේ. දැන් මේ සිකුරාදා ලබන සඳුදා තමයි දැන්වීම ප්‍රචාරය වෙන්නේ. මේ සිකුරාදා මට කතා කරා ගරු ඇමතිතුමාගේ පෞද්ගලික ලේකම් නමින් සඳහන් කරන්නේ සමරසිංහ මහත්තයා. කතා කරලා මට කියන මිස්ටර් කාර්යවසම් අර අහවල් පේමෙන්ට් එක කරන්න. දැන් මොකද මෙතෙන්දී පැහැදිලි කරන්න ඕනේ සමහරට මේ නරඹන අය දන්නේ නැතුව ඇති. මේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරියට මගේ යටතේ තමයි තිබුණේ ආයතනයේ තොරතුරු සහ ප්‍රචාරක කටයුතු සියල්ලම. ලොකු බජට් එකක් තියෙන වගකීමක් ඒක. ඉතින් දැන් මේ දැන්වීම සඳහා මුදල් ගෙවන්න කියලා ඇමතිතුමාගේ පෞද්ගලික ලෑම මට දුරකථනයෙන් කතා කරලා කිව්වා. මම කොපි සමසිංහ මේ අපි සාමාන්‍ය නම් සල්ලි ගෙවන්නේ ඇඩ් එක ගියාට පස්සේ කමක් නැහැ නෑ මේ මේ වෙලාවේ මිස්ටර් කාර්යසම් මේක ඇමතිතුමාට කරන උදව්වක් හැට ඉතලා කරන්න කියලා කිව්වා. මම කොහරි ප්‍රශ්නයක් නැහැ එහෙනම් කියන්නකෝ ඉන්වොයිස් එක ගවන්න කියන්නකෝ. මම ටග් ගාලා අද කොහමරි පේමෙන්ට් එක දාලා දෙන්නම් කියලා කිව්වා. දැන් එතකොට මේ මහත්තයා කියනවා නෑ ඉන්වොයිස් එක ඕනේ ඔයා සල්ලි ගෙවන්නකෝ. මං කිව්වා මිස්ටර් සමසිංහ අපි කඩේකට තේ බොන්න ගියත් බිලක් ඉල්ලනවනේ. ඉතින් එහෙම බිලක් නැතුව සල්ලි ගෙවන්නේ නැහැනේ. දැන් මේක රාජ්‍ය ආයතනයක් නිසා ප්‍රොසීඩි එකක් තියෙනවා. ඉතින් මේකේ ෆයිල් එක හදන්න බෑ ඉන්වොයිස් එක නැතුව කියලා. නෑ නෑ ඔයා හදලා යවන්නකො මං ඉතුරු ටික බලා ගන්න. කොහොමද සල්ලි ගෙවන්නකො කියලා කිව්වා. පස්සේ මං කිව්වා එහෙම කරන්න බෑ මිස්ටර් සමරසිංහ මේක රාජ්‍ය ආයතනයක් මේකේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ මොකක් වුණත් කරන්න පුළුවන් වෙන්නේ අදාළ ඉන්වොයිස් එක આવොත් විතරයි. එතකොට කිව්වා යා මිස්ටර් කාර්යසම් තේරුම් ගන්නකො මේක ඇමතිතුමාට උදව් කරන channel එකනේ ඒක. අපිත් උදව් කරන්න එපා යා. මං කිව්වා මේ කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ මුදල් ගෙවන්න එකනේ කරන්න තියෙන්නේ. මුදල් ගෙවන්න හැබැයි මේකට ඉන්වොයිස් එක ඕනේ. නෑ ඔයා යවන්නකො මං ඔයාට බැරි නෑ ගෙවන්න පුළුවන්කම. මං කිව්වා මම මුදල් ගෙවන්නේ නැහැ. මම කරන්නේ නිර්දේශ කරන එක විතරයි. සාමාන්‍ය අධිකාරිය මේක අනුමත කරනවා. නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිය මුදල් ගෙන් තමයි මේක සල්ලි ගෙවන්නේ. චෙක් එක ලියවෙන්නේ එතන. හරි එහෙනම් ඔයා ෆයිල් එක හදලා යවන්නකෝ. දැන් මෙයාට මේකේ අවබෝධයක් නැහැ කොහොමද මේක කරන්නේ කියලා. මං කිව්වා මට ෆයිල් එක හදලා යවන්න බෑ මේ ඉන්වොයිස් එක නැතුව. මට මගේ කාටවත් කියන්න බෑ මේ ෆයිල් එක හදන්න කියලා. එයා පිළිගත්තෙම නැහැ. එයා පිළිගත්තෙම නැතු එයා කියනවා මිස්ටර් කාර්යසම් ඔයත් එක්ක අපිට වැඩ කරන්න බැරි වෙයි වගේ. මං කිව්වා මිස්ටර් සමරසිංහ තේරුම් ගන්න ඔබතුමාලා දේශපාලන සම්බන්ධතා තියෙන අය. මම රාජ්‍ය නිලධාරියෙක්.
ඇමතුමාගේ අනක්‍රියාත්මක කරන්න අපි බැඳලා ඉන්නවා තමයි. හැබැයි ඒ අනක්‍රියාත්මක කරන්න වෙන්නේ මට රාජ්‍ය ආයතනයේ තියෙන ක්‍රමවේදය හරහා. මේ ක්‍රමවේදය අනුගමනය නොකර මට කරන්න බෑ. මොකද එහෙම කළොත් එම මම තමයි වග කියන්න ඕනේ. එතකොට නිලධාරියෙක් හැටියට මම එදා කළෙත් නෑ අද කරන්නෙත් නෑ කියලා කිව්වා. හරි මම ඇමතුමාට කියන්නම් බලාගමු කියලා කිව්වා. එච්චරයි. අනිත් පැත්තෙන් සභාපති වේරාට වෙන ප්‍රශ්නයක් තිබුණා. කනගාටු මේවා කියන්න සිද්ධ වීම ගැන. නැත්නම් ඒ දැන් අපි කිව්වත් මාස සංවාධිකාරී ව්‍යාපාර සම්බන්ධයෙන් ප්‍රචාරක මාධ්‍ය, අක්කව විද්‍යුත් මාධ්‍ය හැරී මුද්‍රිත මාධ්‍ය මේ නොමිලේ ප්‍රචාර කිරීමක් සිද්ධ වුණේ නැද්ද? ඒ රජයේ ආයතන වල දෙනෝනේ. ඒ හැරෙන්න පෞද්ගලික ආයතන වල නොමිලේ ප්‍රචාරක කිරීම. එහෙනම් ඉතින් සල්ලි ගවන්න කියන්නේ නොමිලේ කරන්නේ. සල්ලි ගවන්න කියන්නේ ඒ වාගේ දේවල් තියෙනවා. සමහර දේවල් කතා කරන්න බැරි දේවලුත් තියෙනවා ඇත්තටම. ඉතින් ඊට අමතරව සභාපතිවරයාට වෙන ප්‍රශ්නයක් තිබුණා. ඒක මට දැන් කියන්න සිද්ධන ඔබ අහපු නිසා. ටෙරාන් මගේ වැඩදානම් කිරීම සම්බන්ධව මට කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඒ ගනුදෙනු වෙනම බේර ගන්නවා. දැන් මට අනිවාර්යෙන් රස්සාව දෙන්න වෙනවා. මොකද හේතුව ඒගොල්ලෝ නගලා තියෙන දැන් චෝදනා වගේක් මට ඉතාම සිල්ලර ලාමක චෝදනා. එක චෝදනාවක් මම කියන්නම්. සමරු කලාපයක් මුද්‍රණය කළා. ඒ සමරු කලාපයේ වැරදි වගේක් තියෙනවා. ඒක චෝදනාව. මට මුදල් වංචාවලට චෝදනා නැහැ. ආයතා ක්‍රියාවලට චෝදනා නැහැ. හැසිරීම සම්බන්ධව චෝදනා නැහැ. ඒ කිසිම චෝදනාවක් නැහැ. මට වැටුත් භාගයක් දැනට ගෙවනවා. හරි. ඒ නිසා විනය පරීක්ෂණය කිව්වහම වැරදි වැටහීමක් ඇති වෙනවා. මේ විනය කාරණයක් තමයි මොකක් හරි කියලා. නමුත් ආයතනල වැඩ කරන අය දන්නවා විනය පරීක්ෂණයක් කියලා කියන්නේ අර ආයතන ඇතුලේ ඕනම වරදක් ගැනෙන්නේ විනය කටයුත්තක් හැටියට. මට විරුද්ධව Facebook එකෙත් ගහලා තිබ්බා. විනය කරනු ඒ අයතා දේවල් කරන්න ගිහිලා මෙහෙම මෙහෙමයි කියලා මම ගාලා තිබ්බා එක්සත් ජාතික පක්ෂයේ හිතවත් මහත්තුරු. එහෙම කිසිම දෙයක් නැහැ. දැන් මේක මේ වැඩතහනම් කරපු නිසා හදාගත්ත සංවිධානයක් නෙවෙයි. අනිත් එකට දැන් මම වැඩතහනම් කරන කාලේ මේ වාගේ ප්‍රශ්න මෙච්චර දුරදිග ගිහින් තිබුණේ නැහැ. ඉතින් අනිත් කාරණේ මගේ වැඩතහනම් කරපු නිසා මට මෙහෙම එකක් හදාගෙන මේ අයට නින්දා කරන්න, අපහාස කරන්න, පළිගැනීම් කරන්න අවශ්‍ය වුණෙත් නැහැ. මේ දිගින් දිගටම සිදුවෙන ආයතා ක්‍රියා නිසා මේක ගරා වැටෙනවා. අනිත් පැත්තෙන් සේවක පලිගැනීම් දිගින් දිගටම සිද්ධ වෙනවා. ඉතින් හැමෝම කතා කරනකොට කියනවා සර් මේකයි වැඩේ බලන්නකෝ. අද මෙහෙම කරා, අද අහවලා මාරු කළා, අහවලා වින්ටරික් කළා, මෙන්න මේ තරම් කැත වැඩක් කරනවා මෙහෙම කිය කිය. ඔබ දන්නවා, ඔබ දැන් කිව්වා නිවාස ඉදි කරනවානේ මේ සංවර්ධන කටයුත්තක්නේ. හැබැයි ඉතින් UNPI ට විතරක් ගෙවල් හදන්න නෙවෙයි නිවාස අධිකාරී තියෙන්නේ. ඔබ පිළිගන්නවද ඒක? හැම දිස්ත්‍රික් එකකම නිවාස ණය දීලා තියෙන අය අරන් බලන්න එක්සත් ජාතික පක්ෂයේ කට්ටිය තමයි ඉන්නේ. බොහෝ අයට ගෙවල් තියෙනවා. ඒ නිසා මේ අදාළ ගම්මානෙත් ගියක් හදන ඒ ගෙදර කවුරුත් පදිංචි වෙලා නැහැ. අයියාට ගියක් තියෙනවා. එකම පවුලේ අම්මර තාත්තර දුවට පුතාට ඔක්කොම වශයෙන් එක පවුලක හම්බන්තොට දිස්ත්‍රික්කේ එකම ගෙදරට නිවාස ණය හතක් දීලා තියෙනවා. මේවා අදහන්න පුළුවන්ද? නිවාස ණය හතක්. ඔබතුමා මේ කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ඒ ජනාධිපති කොමිසම ඉදිරියේ තියෙනවා මේවා. මේ අවශ්‍ය නම් මේ තියෙනවා ඔක්කොම සාදර. ඒ වර්තා තිබෙනවා. අනික මොකද තාම මේක චෝදනාවක් කරලා. බය වෙන්න එපා. ඔබතුමාලගේ channel එකට මේක කිසි ප්‍රශ්නයක් යන්නේ නැහැ. මේ කියන දේවල් සම්බන්ධව පෞද්ගලිකව මම සහ අපි සංවිධානයක් යට නිවාස අධිකාරී සුරකීම සංවිධානය බාර ගන්නවා. මම ඔබතුමා මේ වෙලාවෙත් අහන්න කැමතියි යම් හේකින් මේ සාකච්ඡාව මතුවෙන කාරණා දිහා අවධානය යොමු කරලා ඔය කියන සභාපතිවරයා ඔබතුමාලත් එක්ක මුහුණට මුහුණ සාකච්ඡාර කැමති වුණොත් සූදානම් වෙයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට හැබැයි තව දෙයක් තියෙනවා. අපිට උත්තර දෙන්න අවශ්‍ය නැහැ. එතුමාට ළඟදී උත්තර දෙන්න වෙනවා ජනාධිපති කොමිසම ඉස්සරහ. අප නැවත විරාමයක් ලබා ගන්නවා ප්‍රධාන පරිමිතිය සම්බන්ධන ඉන්න අතුරුව අප නැවත මේ සාකච්ඡා සභාව එක්කින් බලාපොරොත්තු වෙමු. අපි මේ සාකච්ඡා කරන්නේ රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමතාවය පිළිබඳව සෑහීමකට පත්වේ හැකිද කියන කාරණා පිළිබඳව TNLTV.lk වෙබ් අඩවිවස්ථින් මේ සාකච්ඡාව නරඹන්න පුළුවන්. ඒ වගේම මේ සාකච්ඡාවේ මතුවෙන කාරණා සම්බන්ධයෙන් ඔබට අවස්ථා දීලා තිබෙන අදුරගත මාර්ගය විරුද්ධව තිබෙනවා 0112 706 128 යම් කරුණු පැහැදිලි කිරීමක් සඳහා. මා කැමතියි අපේ අරුණ ප්‍රියදර්ශන මහත්මයාට මේ අපේ ලේකම් ජාතික නිවාස අධිකාරී සේකී මේ සංවිධානයේ ඔබතුමාට කරුණා ඕටිට අර අපේ ධර්මශ්‍රී මහත්තයා කියපු කාරණාවට පොඩිත්තක් මට සම්බන්ධ වෙන්න අවසර දෙන්න මට අද ලැබුණා. දැන් එතුමා ඇහුවා මේක මේ ජාතික පාක්ෂිකින්ද විතරමද මේ ණය දෙන්නේ කියන එක. එතකොට මට මෙන්න මේ වගේ උදාහරණයක් දෙන්න පුළුවන්.
බිලියත් එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශ සභා මන්ත්‍රීණියක් පාර්මී ලක්ෂ්මී එතුමියට දීලා තියෙනවා රුපියල් ලක්ෂ හතරක ණය මුදලක්. රුපියල් ලක්ෂ හතරක ණය මුදලක් දීලා තියෙනවා. මෙයාගේ ණයලාභී නම් සඳහන් කරන බලා හොඳයි කියලා මම විශ්වාසයි. ඔව්. එකම පවුලේ කට්ටිය දීලා තිනකොත් කියන්න වෙනවනේ. ඔව්. එතකොට එකම පවුලේ දීලා තිනවා මෙතන MAM රියාස් මහතා. මේ ඔව්. තංගල්ල. මේක පැරණි නිවසක් ඉදිකිරීමක් කිසිම දෙයක් කරන්න නැහැ. ඊට පස්සේ මේ එකම සහෝදරයෝ කණ්ඩායමක් හතර දිනක් මේ එකම ගෙදරට එකම ෆයිල් එක එකම ඇඩ්‍රස් එක දීලා අරගෙන මම වගකීමෙන් කියනවා MM ශිරාස් මහතා තංගල්ල උප නගර සභා සභාපති ලක්ෂ 4යි උපසභාපති MM රිහාන් උප නගරාධිපතිගේ අයියා ලක්ෂ 4යි එකම ගෙදරකට. එතකොට MM රිෂාන් රියාස් ඒ උපනාගරාධිපතිගේ මල්ලි උප නගර සභා සභාපතිගේ මල්ලි රුපියල් ලක්ෂ 4යි එකම නිවසට එකම ඇඩ්‍රස් එකට දීලා තියෙන මේ ණය මුදල. එතකොට මේ අයියාමල මේ කණ්ඩායමට තියෙනවා සංචාරක හෝටලයක්. එතකොට මේ හෝටලේ ප්‍රවර්ධන කටයුතු වලට තමයි මේ ණය මුදල් දීලා තියෙන එකම පවුල. එතකොට අර මං කලින් සඳහන් කරපු විදිහට අර ප්‍රාදේශ සභා මන්ත්‍රීනි වරියටත් රුපියල් ලක්ෂ 4ක් දීලා තියෙනවා. ඉතින් මෙතනින් අපි මේ උත්සාහ කරේ මේ අපේ ධර්මශ්‍රී මහත්තයා කිව්වා වගේ මේ එක්සත් ජාතික පාක්ෂිකයට විතරද මේ ණය මුදල් දෙන්නේ කියලා. එතකොට මේ එකම ගෙදරකට එකම පවුලේ හතර දෙනෙකුට මේ ණය මුදල් දීලා කිසිම ඉදිකිරීමක් නැති දෙයකටයි මේ දීලා තියෙන්නේ. දැන් මේ ණය මුදල් දීම හරහා පමණක් දැන් ඔය කාරණා රසක් ඇතිනේ මම කියන්නේ. දැන් මෙහෙමයි දැන් මේ ට්‍රෑන් එක්සත් ජාතික පාක්ෂිකයන්ට දෙනවා කියලා මම කියන්නේ මේක දේශපාලන නිකන් මඩක් වගේ හිතෙන්න පුළුවන්නේ. ඒක මෙහෙමයි වෙන්නේ. දැන් ඇහුවොත් කියනවා නෑ මේක බොරුවක්. ප්‍රාදේශීය ලේකම් තමයි මේ නිවාස ලාභින් කවුද කියලා නිවාස ණයලාභින් කවුද කියලා තෝරන්නේ. එයා සම්මුඛ පරීක්ෂණ පවත්වලා අපිට ලැයිස්තු එවනවා. මේ ලැයිස්තුවට අපි ණය දෙනවා කියලා තමයි ගරු සභාපතිතුමාගෙන් ඇහුවොත් කියන්නේ. හැබැයි ඇත්ත තමයි. ප්‍රාදේශීය ලේකම්තුමා සම්මුඛ පරීක්ෂණ පවත්වලා ලැයිස්තු එවනවා. ඒක මේක එන්නේ කාටද? අපේ දිස්ත්‍රික් කළමනාකරුට. ඊට පස්සේ මේ ලැයිස්තු යන්නේ කොහෙද ප්‍රදේශයට? ඒ අදාළ දිස්ත්‍රික්කයේ ඒ අදාළ ප්‍රදේශයේ ඉන්න එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයාට. මන්ත්‍රී හෝ සංවිධායක. නැත්තම් සංවිධායකවරයාට. හෝ ඇමතිවරයෙක් ඉන්නවනේ එයාට. හැබැයි එයා එක්සත් ජාතික පක්ෂය වුණාටමත් බෑ. බෑ. එක්සත් ජාතික පක්ෂය වුණාටමත් බෑ. ඇයි? එයා එක පිලක වෙන්න ඕන. එයා ඒ පිලේ එක්කෙනෙක් නම් තමයි එයාට හම්බෙන්නේ. නැත්තම් එක්සත් ජාතික පක්ෂය වුණාට හම්බෙන්නේ නැහැ. හරි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ නම් චන්ද්‍රානි බණ්ඩාර මන්ත්‍රීතුමියට තමයි චාන්ස් එක තියෙන්නේ. අනිත් කට්ටියට නෑ. ආන් ඒ වගේ එක එක දිස්ත්‍රික් වල ඉන්න කණ්ඩායම. එතකොට ඒ පුත්තලන් දිස්ත්‍රික්කේ ගත්තම රාජ්‍ය බණ්ඩාර ඒ වගේ ඉන්නවා. එතකොට එතෙන්ට ගියාම ඒ ලයිස්තුවේ කපන්න ඕනේ, කපලා අලුතින් එකතු කරන්න ඕනේ, එකතු කරලා ඔක්කොම කළා එතුමා ලයිස්තුව ආපහු යනවා. ඒ ලයිස්තුවර තමයි දෙන්නේ. දැන් මෙතන තියෙන අපරාධයට නම් එක්සත් ජාතික පක්ෂයාට හෝ මොන පාක්ෂිකයාට දුන්නත් කමක් නෑ. ගයක් නැති මිනිහෙක් නා ගයක් තියෙන්න එපා. හැමෝටම අයිතියක් තියෙනවනේ ගේකට. හැබැයි ගෙවල් 3-4ක් තියෙන මිනිස්සුකට ගයක් දුන්නාම වෙන්නේ මොකද්ද? මේ මිනිස්සු ගෙවල් හදලා තියාගෙන ඉන්නවා මේක කුලියට දෙන්න මිනිහෙක් හම්බ වෙනකන්. ඉතින් පදිංචිලා නැහැ කවුරුත්. ඉතින් මේ රටේ ජනතාවගේ සල්ලි නෙමෙයි. දැන් අර කිව්වේ අර එකම පවුලේ මුස්ලිම් මහත්වරු 3-4 දෙනෙකුට ණය දීලා තියෙනවනේ. ඒ දීලා තියෙන්නේ වැඩිමල් මේ එක්කෙනාගේ හෝටලේ රිපෙයාර් කරගන්න තමයි දීලා තියෙන්නේ. ලක්ෂ 16ක් දුන නිවාස අධිකාරියේ. එතකොට මේ හෝටලෙට NHDA හෝටල් කියලා දාන්න ඕනේ එහෙමනම්. අනික දැන් මේක විශේෂත්වයක් විශේෂ සතන් මම ට්‍රාන් මේක එච්චර ජරා ජීර්ණ මට්ටමට වැටිලා ඒ තරම් පහලට වැටිලා සාමාන්‍ය දේශපාලනඥයෝ සහ දේශපාලනඥයන්ගේ අනුග්‍රහය ලැබෙන ආයතන ප්‍රධානීන් ඒ දේශපාලනඥයාගේ සුභසිද්ධිය උදෙසා යම් යම් දේවල් කරනවා තමයි. මේක ඇත්තනේ අපි දන්නවා හැමතැනම. ඒ දිස්ත්‍රික්කෙන් රස්සාවට දානවා, වරාය බැලුවත්, CTB එක බැලුවත් එහෙමනේ. හැබැයි මේ ආයතන විනාශ කරන යන විදිහට කරන්නේ නැහැ කවුරු. මේ සභාපතිවරයා
මෙතෙන්දී ඇත්තටම මේ චෝදනාව නගන්නේ ඇමතිවරයාට නෙවෙයි සභාපතිවරයාට. මේ මිනිස්සු අනේද දැනගන්න ඕනේ මේ ආයතනය ආරක්ෂා කරගන්න. ඇමතිතුමා කිව්වොත් එම් රස්සා දෙන්න කියලා සර් එච්චර ගොඩකට දෙන්න බෑ සර් කියලා කියන්න මෙයාට පණ තියෙන්න එපාය. මේ ආයතන ආදරයක් තියනවනේ මේ මිනිස්සු අර ප්‍රියදර්ශන කිව්වා වගේ. මේ මිනිස්සයා එදා ඉඳලා මේකෙන් තමයි යැපුණේ. මේකේ ආදායමෙන් තමයි දරුවන්ට ඉගෙන්නුවේ. මේ සල්ලින් තමයි ඉඩම් ගත්තේ, ගෙවල් හැදුවේ. මේ හැමදේම කළේ මේ මිනිස්සයා නිවාස අධිකාරී සල්ලි වලින්. එතකොට මේ නිවාස අධිකාරී විනාශ වෙන්න යනකොට මෙයා ඉදිරිපත් වෙන්නේ අපි ඔක්කොටම කලින් අපේ නම් මේ මෑතකදී ආපෑ මෙතෙන්ට. මෙයා ඉදිරිපත් වෙලා ඇමතුමාට කියන්න එපාය. ඇමතුමාට සීබුද්ධියක් තියෙන නම් ඒ වෙලාවට විශ්වාස කරයි පිළිගන්නේ නේ ඇත්ත තමයි මේ මිනිහා කියන්නේ කියලා. කියන්නේ නැහැ කවදාකවත්. යස් සර් තමයි. ඔව් සර්. කිසි ප්‍රශ්නයක් නැහැ සර්. හරි සර්. ඒක තමයි ක්‍රමය. ඉතින් බොරුව, මුලාව සහ වංචාව තමයි මෙයාගේ සිද්ධාන්ත තුන. ඒ නිසා එන ඇමතිවරයා ලනුව ගිල්ලොත් ඉවරයි. හැබැයි මේ දීර්ඝ කාලයක් ඇමතිවරු කීප දෙනෙක් වැඩ කළා තියෙනවා. ඔව් ඔව්. හැබැයි ඇමතිවරුන්ගේ කාල කෙටීනේ. ඇමතිරා යනවා යනවා මෙයා ඉන්නවා දිගටම. මෙමයි ට්‍රාන් මේ සභාපතිවරයාගේ දේශපාලන උපකාරය ලැබපු සියලුම දේශපාලනඥයන්ට තමන්ගේ දේශපාලනය අවසන් කරලා ගෙදර යන්න සිද්ධ වුණා. මේක භයානක ප්‍රකාශයක්. ඕන්නම් කෙලවරකෙන් අරන් මං කියන්නම් කවුද කියලා. ෆේරිය අෂ්රෆ් මැතිනියට ගෙදර යන්න වුණා ආසනේ පෙරදිලා. ඉන්දික ගුණවර්ධන ඇමතිවරයාට යන්න වුණා ගෙදර. අවසානයේ මියා උදව් කළේ කාටද? මිලින්ද මොරකඩ මහත්තයාට. මිලින්ද මොරකඩ මහත්තයාට ආසන නැතුව ගෙදර යන්න වුණා. හැබැයි රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මේ ආයතනයෙන් තමයි රටේ ජනාධිපති වුණේ. විමල් වීරවංශ මහත්මයාට ප්‍රශ්නයක් වුණේ නෑ. විමල් වීරවංශ මහත්තයාට ප්‍රශ්නයක් වුණේ නෑ. එයා ඔළුවෙන් ගහලා වැඩේ බේරගත්ත හින්දා. ආණ්ඩුවමනේ පෙරදුනේ. ඒ නිසා එතන ගැටලුවක් වුණේ නෑ. හරි. එහෙම නැතුව ඒ හිටියා නම් එයාටත් සමහරට ඒක වෙන්න ඉඩ තිබුණා. නෑ අනික අනිත් කාරණාව එතුමා මේ යනකොට මෙයා නෙමෙයිනේ මේ සාමාන්‍ය අධිකාරී. ඔව් ඔව් එයාගේ මෙයා ඊට කලින් ගියානේ. ගියානේ. ඔව් හැබැයි තියාගේ උපදේශක කරලා ළඟට ගත්තා. මේ හැබැයි දැන් වර්තමාන ඇමතිතුමාත් අනාගත දේශ ලොකු දේශපාලන අනාගතය බලාපොරොත්තු ඉන්න කෙනෙක්නේ. හැබැයි ගරු ඇමතිතුමාට කනගාටු වෙනුණත් කියන්න සිද්ධ වෙනවා මේ වැනි පුද්ගලයන් නම් ඔබතුමා අලං කරලා තියාගෙන ඉන්නේ ඔය දේශපාලන ගමට අගතියක් මිසක් සුගතියක් නම් වෙන්නේ නැහැ. ඒක ඉතාම පැහැදිලි, ඉතාම පැහැදිලිව මේ කියන්නේ. දැන් ඇමතිතුමා ඇවිල්ලා ඉස්සරම රැස්වීම අපිට තියලා කිව්වේ බොහොම පරිසුදු කතාවක්. අපිට කිව්වේ මේකට උදව් කරන්න. මේ මම යන තැන දන්නම්, මම නවතින තැන දන්නම්, මම තමුන්නාසලව බලා ගන්නම්, මට උදව් කරන්න කිව්වා. අපි ඇත්තටම ඇමතිතුමාගේ නිවාසයට සටහනට උදව් කරන්න සැදී පැහැදී හිටියා. මේ සභාපතිවරයා තමයි අපි අතරේ වැරියර් එකක් දාලා මේ කඩා කප්පල් කරලා එයාට අවශ්‍ය පරිදි මේ සියල්ල හසුරවන්න පටන් ගත්තා. එයා සහ එයාටම හරියන ආකාරයේ නිලධාරී දෙතුන් දෙනෙකුත් ඉන්නවා. කනගාටුයි කියන්න ටරන්. මේ විදියට දේශපාලනයෙන් දූෂණය වෙච්ච වෙන කිසිම රාජ්‍ය ආයතනයක් නැතුව ඇත. අප මේ සාකච්ඡා කරන්නේ රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාවය පිළිබඳව සෑහීමට පත් වෙන පුළුවන් තියෙන කාරණා පිළිබඳව අප මූලික විග්‍රහය සඳහන් කළ පදනම් මත සිට මේ කරන සාකච්ඡාව TNL TV.lk වෙබලිය විසින් දකින්න පුළුවන්. එසේ සිහිපත් කරමින් අප නැවත ලබා ගන්න විරාමයක්. දැන් සම්බන්ධතාවයේ ප්‍රධාන පාලක මැදිරියට. මාගමදී අපි ධර්මශ්‍රී කාර්යවස මහත්මයාගෙන් කියන්නේ ජාතික නිවාස සංවාද අධිකාරී සුරකීම සංවිධාන සභාපති තුමාගෙන්. එතුමා ඇත්තම මේ අධිකාරී හිටපු නියෝජ්‍ය සාමාජ අධිකාරී තුමා එතුමාගේ පැහැදිලි කිරීම මේක අද්දකින් මේක එන්නේ. ඇත්තම මේ කාරණාව බලන් ඉන්න කෙනෙක්ට හිතන්න පුළුවන් කාර්යවස මහත්මයා දැන් මේ වෙලාවේ අර එක මහත්මියකට කිව්වා වගේ දේශපාලන උණුසුමක් තිබෙන වෙලාවක යම් යම් උදවියට අසාධාරණයක් වෙන්න යම් කිසි යටි අදහසක් ඇතිව මෙවැනි සාකච්ඡාවක් මේ මොහොතේ ගත්තද කියන කාරණාව ඒක අප පාර්ශ්වයෙන් මා පැහැදිලි කිරීමක් කළා. දැන් ඔබතුමාණන් එදා මාධ්‍යමෝ තිබුණේ දැන් මේ නෙමෙයි එදා මාධ්‍යමෝ තියලා මේ ජනතාවට මේ කාරණා කියන්න පටන් ගත්තේ යම් කිසි දේශපාලන අවශ්‍යතාවයක් ඉටු කරන්න නැත්නම් කොන්ත්‍රාත්තයක් ආගේ බාර ගැනීමක්ද කියලා මම ප්‍රශ්නයක් කිව්වොත් ඔබතුමාගේ ප්‍රතිචාරය මොකක්ද? දැන් මෙහෙමයි වැඩේ. මේ ට්‍රන් මේ අපි මේ කාරණා පළමෙනි වතාවට මහ ජනතාව ඉදිරියේ අනාවරණය කරනකොට ජනාධිපතිවරණ උණුසුමක් ඇවිල්ලා තිබුණේ නැහෙනි. කිසිම මැතිවරණයක් පිළිබඳව හාංක 20ක්වත් තිබුණේ නැහැ.
අනික් කාරණේටන් මම දේශපාලනඥයෙක් නෙවෙයි මෙතුමා දේශපාලනඥයෙක් නෙවෙයි. ඊළඟට මේ සංවිධානයට එකතු වෙලා ඉන්න තවත් වැඩතහනම් වූ සහ ස්ථාන මාරුවීම් ලබා දේශපාලන පරිගැනීමට ලක් වූ විශාල පිරිසක් මේක පිටුපස ඉන්නවා. සමන කීයක් වගේ ඉන්නවද? අපිට ලඟ අපෝ ස්ථාන මාරු ඔ ඒ සියලු දෙනා මේ කොහොමද පිරිස 200කට වඩා ක්‍රියාකාරීව මේකට සම්බන්ධ වෙලා ඉන්නවා. හැබැයි අපි ඒ අයව අනාවරණය කරන්න නෑ. මොකද හේතුව එයා දැනට රැකියාවේ නිරත වෙලා ඉන්න අය. ඒ අයගෙන් පිළිගන්න නිසා. දැන් එතකොට අපිට කාගේවත් කොන්ත්‍රාත් ඉෂ්ට කරන්න අවශ්‍ය නැහැ. මේක පළවෙනි වතාවට මාධ්‍යම තිබ්බට පස්සේ විවිධ කතා ගියා. මේක පිටිපස්සේ ඉන්නේ රණිල් එහෙමත් කිව්වා. මේ බැක් කරන්නේ රණිල්. අපිට ටිරාන් කවුරුත් බැක් කරන්න ඕනේ. අපේ බැක් එක හොඳට තියෙනවා. ශක්තිමත් තියෙනවා. ඒ ශක්තිමත් තියෙන නිසා තමයි මේකට බැස්සේ. හරි කාගේවත් බැකින් එකක් ඕනේ නැහැ අපිට. ඇත්තටම ඊටාම සත් චේතනාවෙන් යුතුව සත් පරමාර්ථයෙන් යුතුව ඇතම් മന്ത്രിවරු අපිට කතා කළා. මේකට උදව් කරන්න කතා කළා. සමහරු පාර්ලිමේන්තුවෙත් කතා කරා අපි වෙනුවෙන්. මම දැක්කා වර චානක മന്ത്രിතුමා කියනවා මට ගාඩ් එකක් දෙන්න කියලා කතානායකතුමාට. දැන් ඒ වගේ අපිට උදව් කරන ඉදිරිපත් වුණා. හැබැයි ට්‍රන් අද වෙනතුරු සත්‍යයක් අරගෙන නැහැ මේ කාගෙන්වත් අපි. කාගෙන්වත් උදව් ලබාගෙනත් නැහැ. මේ කියන්නේ අපි නිකන් ලොකු මහන්තත්වයක් හෝ අධිමානයක් නිසා නෙවෙයි. අපි එහෙම කාගෙන්වත් යැපෙන මට්ටමට නැත්නම් කාගෙන්වත් කොන්ත්‍රාත්තුවක් ඉෂ්ට කරන්න ආවේ නැහැ. අපිට කොන්ත්‍රාත්තුවක් තියෙනවා. ඒ නිවාස අධිකාරී සේවකයොත් එක්ක. ඒ අය වෙනුවෙන්. ඒ අපි දන්නා දැන් මම දන්නවා මේක බලාගෙන ඉන්න ඒ සියලු දෙනාම පාහේ. ඒ සියලු දෙනාම හිතනවා මේ අපි වෙනුවෙන් කතා කරන අපි අපිට කියන්න ඕන දේ තමයි මේ කියන්නේ කියලා. ඇත්තටම ඔවුන් වෙනුවෙන් තමයි මම කතා කරන්නේ. නැවත ඔබතුමාලා සේවයේ පිහිටෙව්වොත් මේ කතාව නම් තියෙන්නේ නැහැ. දැන් මෙහෙමනේ තන් එහෙම පිහිටව ගන්න මට ඕන නම් තිබුණා. මට සමහරු කතා කළා ඇමතුමාට ගිහිල්ලා කතා කරමු අගමැතුමාට යන්. එතන මෙයා වැඩතාණන් කරපු නිසා අගමැතුමාගේ උදව් ගන්න පුළුවන්. ඈ ජනාධිපතිතුමා ළඟට යන්න මම කාගලකටවත් ගියේ නැහැ. මම කාගලකටවත් ගියේ නැහැ තන්. මට ඕන නම් එහෙම කොන්ත්‍රාත් කරගන්න තිබුණා. ඕන නම් ඉතින් මේ ඇමතුමාගේ විරුද්ධවාදියෙක් ළඟට ගිහිල්ලා එහෙම රස්සාවක් ගන්න පුළුවන් නේ ඕන. එහෙම ඕනේ. වැඩතහනම් කළා දැන් අවුරුදු 3ක් වෙන්න වෙනවා ටරන් මැරුන්නේ නැහනේ අපි. අපි තාම ජීවත් වෙනවා. හැබැයි ඊටාම දුක්ඛිත තත්ත්වයට පත් වෙච්ච අය ඉන්නවා මේ ආයතනයේ මේ වැඩතහනම් කිරීම නිසා. ජීවත් වෙන්න විදිහක් නැතුව ස්ථාන මාර්ගීම් නිසා රස්සාවට යන්න නැතුව සති දෙක දවසක් ගිහිල්ලා අස්සම් කරලා එනවා ඉන්නවා. ඇයි මෙහෙම කරන්නේ මේ මිනිස්සුනේ? ඇයි මේ පලිගන්නේ? ඊළඟට මේ පලිගැනීම් ගැන කතා මම කියන්නම් ටරන්. ගිය ආණ්ඩුව කාලේ දේශපාලන පරිගැනීම් වලට ලක් වුණා කියලා මේ ආණ්ඩුව ආපු ගමන් ලැයිස්තුවක් හදලා සම්මුඛ පරීක්ෂණ පවත්වලා විශාල පිරිසක් තෝරගෙන වන්දි ගෙවන්න ලෑස්ති වුණා රුපියල් ලක්ෂ 270ක්. අපි තමයි ඒක නැවැත්තුවේ. අපි තමයි ඒක නැවැත්තුවේ මෙන්න මේ නීති විරෝධී වැඩක් කරනවා කියලා. අන්තිමට කැබිනට් මණ්ඩලයෙන් මේකට අනුමැතිය දුන්නේ නැහැ. කැබිනට් මණ්ඩලෙ කිව්වා ගෙවන්න ඕගොල්ලෝගේ අභ්‍යන්තර ආදායම් වලින් කියලා කිව්වා. ඒ නිසා මේක නැවතුණා. මේක ගෙවන්න ලෑස්ති වුණා දැන් සති කීපයකට කලිනුත්. හැබැයි කරන්න ලැබුණ නැහැ. කරන්න දෙන්නෙත් නැහැ මේක. ඒගොල්ල දේශපාලන පරිගැනීම් කර කර පෞගිය ආණ්ඩුවෙන් දේශපාලන පරිගැනීම් සිද්ධ වුණා කියලා වන්දි ගෙවන්න ලෑස්තුණා. හැබැයි ඇත්ත කාරණේ මොකද්ද? මේ කියන විදිහේ කාටවත් දේශපාලන පරිගැනීම් ගිය ආණ්ඩුව කාලේ සිද්ධ වුණේ නැහැ. දැන් මම මේ ගිය ආණ්ඩුවට පක්ෂපාතීව කතා කරන්නේ නැහැ. හැබැයි මේ කියන වන්දි ලබා ගන්න ලැයිස්තුවේ ඉන්න පිරිස ගිය ආණ්ඩුව කාලේ උසස් වීම අරන් තියෙනවා. හරි පඩි වැඩවීම අරගෙන තියෙනවා. ඒ සියලු වරප්‍රසාද අරගෙන තමයි දැන් මේ දේශපාලන පරිගැනීම් සිද්ධ වුණාලු. ඇයි ඇයිට දැන් මේවා සහගන ජනාධිපතිතුමා කිව්වේ ජනතාවගේ දේපල ධනය කොල්ලකන්න එපා බලු කපුටෝ වෙලා ඉපදිනවා කියලා. අපිටත් කියන්න තියෙන එක තමයි. කමක් නැහැ තමන්ගේ ශ්‍රමයට වටිනා දෙයක් අරගන්න මේකේ. මේ උපය ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ කවුරුත් එපා කියන්නේ නැහැ. හැබැයි ගිය ආණ්ඩුවෙන් ප්‍රොමෝෂන් අරගෙන මේ ආණ්ඩුවෙන් ගන්න වන්දි ගන්න ලෑස්ති වෙනවා නම් ඒක මොකද්ද? මේ රටේ ජනතාවගේ මුදල් මං කොල්ල කෑමක්නේ. සහගහන අපරාධනේ මේවා. ඉතා කනගාටුවෙන් උනත් කියන්නේ මේ විදියට සහගහන අපරාධ කරන්න එපා. ඒවා තමන්ගේ ඉදිරි පරම්පරාවටත් එක්ක තමයි පල දෙන්නේ. මේවා කියන්නේ ඉතාම කනගාටුවෙන්. හැබැයි මේවා නොකියා බෑ. මෙතන තියෙනවා රන් ඉඩම් මිලදී ගැනීම සඳහා දැන්වීමක් පළ කරපු එකක්. මේ ඉඩම් මිලදී ගැනීම සිද්ධ වුණේ හම්බන්තොට දිස්ත්‍රික්කයට විතරයි. හම්බන්තොට දිස්ත්‍රික්කයට විතරයි. රන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් නැද්ද? හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් ලබා ගන්න මේක කියනවා. කොහෙද හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල බෙලියත් හා මුල්කිරිගල මැතිවරණ කොට්ටාස වල ආදර්ශ
ගම්මාන ඉදිකිරීම සඳහා හිස් ඉඩම් ලබා ගැනීම අපහසුව හේතුවෙන් පෞද්ගලික ඉඩම් ගන්නවා කියලා. මේ ගත්තේ ගරු ඇමතිතුමාගේ හිතවතුන්ගේ ඉඩම් කැබලි පහක්. මේ ඉඩම් කට්ටි පහ ගන්න මුළු ලංකාවෙම ඉඩම් නැති උනේ හම්බන්තොට විතරයි. මේකට වැයකරේ ටිරාන් ඉතාම කනගාටුයි කියන්න, මේ කොළඹ මේ මහා කොළඹ ඩාලි පාරේ අපිට අයිති දේපලක් තිබුණා කෝටි 68. ඔව්, මේ දේපල වික්කා. මේ දේපල විකුණලා මේකෙන් ලැබුණා අපිට කීයක්ද? මිලියන් 680ක් රුපියල් කෝටි 68ක්. මේ සල්ලි HDFC බැංකුවේ මම තන තැන්පත් කළා තිබුණේ. හරි, පසුගිය ඇමතිවරයා කිව්වා මේකට අත තියන්න එපා කියලා. මේ සල්ලි වලට නිවාස අධිකාරියට විශ්වාස කරන්න පුළුවන්. කළුතරවාගේ දිස්ත්‍රික්කයක් කිව්වනම් ජනාකීර්ණ වැඩි, ඉඩම් අඩුයි, ඒ නිසා හිතන්න පුළුවන් අපිට. හැබැයි හම්බන්තොට බැලූ අත තියෙන කැලෑවනේ. රජයේ ඉඩම් ඕන තරම් තියෙනවා. රජයේ ඉඩම් අපිට දෙන්නේ නොමිලේ. ගෙවල් හදන්න නොමිලේ දෙන්න නිවාස අධිකාරියට. එසේ තිබියදී මේ නිවාස අධිකාරිය සල්ලි දීලා ඉඩම් ගන්න යයි. මේකේ මනිත් පැත්ත තමයි නිවාස අධිකාරිය තියෙන සමහර ඉඩම් විකුණනවා තමන්ගේ දේශපාලන එංචයන්ට. මේ මගේ ළඟ තියෙන කුරුණෑගල වෙලංගොල්ල වත්තේ විකුණපු එකක්. මේ එකක්වත් බොරු කියනව නෙවෙයි. මේ සාධක සහිත ඔප්පු කරන කාරණා තියාගෙන මේ කරන්න කියන්නේ. මේ මේ මේක කරන්න බෑනේ ටිරාන්. බොරු උපාසක පිරිසිදු සුදුම සුදු චරිත විදිහට පෙනී ඉන්නවා. පිටිපස්සේ කැතම කැතයි ගන්ධස්සාරේ කරන වැඩ ඔක්කොම. මේ සභාපතිවරයාගේ මුළු ජීවිතය පුරාම කැතකුණු ජරා විතරයි තියෙන්නේ. ඔහුගේ කාර්යාල කාමරයට ගියා නම් තව දේවල් තියෙනවා මම කියන්න කැමති නෑ ඒවා. මේ තරම් ජරා සතෙක් කියන්නේ හොඳ නෑ නිතින් නේද මිනිස්සෙකුට? නමුත් එහෙම වැඩයි මේ සිද්ධ වෙන්නේ. දේශපාලනඥයව රවටනවා. මම විශ්වාස කරන දෙයක් තමයි ටරන් අපේ රටේ දේශපාලනඥයන්ව නරක් කරන්නේ නිලධාරියෝ. රජයේ නිලධාරීන් තමයි දේශපාලනඥයන්ට හොරකම් කරන හැටි කියලා දෙන්නේ. සර් ඔය කොහොම නෙවෙයි මෙහෙමයි කරන්න කියලා අහවල් නීතිය රිංගලා යන්නේ මෙන්න මෙහෙමයි කියලා දෙන්නේ රජයේ නිලධාරියා. රජයේ නිලධාරියා තමයි දේශපාලකයාට ඕන කරන හොරකමට නීත්‍යානුකූල සුජාත භාවය ලබා දෙන්නේ. ඔහු තමයි නීත්‍යානුකූල විදිහට හොරකම් කරලා දෙන්නේ. අන්තිමට බැලුවාම දැන් මේ ආයතනයට මම එනකොටත් එහෙමයි. මම හිටපු මම දරන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී තනතුරේ තමයි මේ කියන සභාපතිවරයා එවකට හිටියේ මට කලින්. එතකොට ඔහු මම අර කිව්වේ ප්‍රචාර කටයුතු ලොකු බජට් එකක් හම් වෙනවනේ. මේ ප්‍රචාර කටයුතු සියල්ලම කරගෙන ඇවිල්ලා තිබුණා මෙතුමා. සාමාන්‍යයෙන් අපි දන්නවනේ රජ ආයතනවල මිලදී ගැනීම කරනකොට සේවාවන් ලබා ගන්නකොට විල ගණන් කැඳවන්න ටෙන්ඩර් කරනවා කියලා කියනවනේ. දැන් මේ කාලේ ටෙන්ඩර් කරලා තියෙනවා. ටෙන්ඩර් පෙට්ටියේ ටෙන්ඩර් ෆෝම් තුනක් තියෙනවා වැටිලා තුනයි. එතකොට මේ ටෙන්ඩර් බෝඩ් එකක් ඇවිල්ලා ඉඳගෙන තෝරනවා මිල අඩු මේක තේරුවයි කියන්නකෝ. හරි, දැන් ඔන්න මිල අඩු මේක දුන්නා. ඊළඟ වැඩේදී ආයෙත් එනවා. ඒ ආයතන තුනෙන්මයි ටෙන්ඩර් තුනේ එන්නේ. එතකොට ටෙන්ඩර් බෝඩ් එක ඉඳ ගන්නවා අර කලින් වැඩේ දුන්න ආයතනට නෙමෙයි වෙන ආයතනකට හම්බෙන්නේ ඒක. ඔන්න ඒ ආයතනට දෙනවා. ඊළඟ වැඩේදී අර දෙකටම නෙවෙයි අනිත් ආයතනට හම්බ වෙනවා. දන්නාද කියලා මේ ආයතන තුනේ වෛද්‍යකාරයෙක් කෙනෙක්. මේ සභාපතිතුමාගේ යාළුවා. දැන් මෙයා නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරියට මේ වැඩේ කරගෙන ආවා. ඊළඟ කතාව ඔයා දන්නවද? මේ ආයතන තුනේම ලෙටර් හෙඩ් තියෙන්නේ අපේ ඔෆිස් එකේ. මේ ආයතන තුනේම රබර් සීල් තියෙන්නේ අපේ ඔෆිස් එකේ. අපේ ගෑන් ළමයෙකුට තමයි මේ රාජකාරිය පවරලා තිබෙන්නේ. එයාගේ ලාච්චිය තමයි මේවා තියෙන්නේ. දැන් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී තනතුරේ ඉඳලා මෙතුමා නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වුණා. ඊට පස්සේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී තනතුරට කවුරුත් දැම්මේ නැහැ. එතකොට ඒ වගකීම එයා රිමෝට් කන්ට්‍රෝල් එකෙන් කරා. අරයට කතා කරලා කියනවා අහවල් එකට ටෙන්ඩර් එක දාන්න කිව්වම මිල ගණන් කොක්කම කිව්වම අර ළමයා අනේ කියන ගණන් අර ලෙටර් හෙඩ් තුනේ දාලා සීල් ගාලා එන්ලොප් දාලා අලවලා ටෙන්ඩර් බොක්ස් එකකට දානවා. ටෙන්ඩර් මණ්ඩලය ඇතින් දාන්න ඒ අයලා වාඩි වෙනවා. වාඩි වෙලා අඩු මිල බා මේකනේ අඩුම මිල තෝරලා ඒක දෙනවා. දැන් මේ සෙල්ලම කරගෙන ඇවිල්ලා තිනවා මම දන්නේ නැහැ. මම නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිය ඇවිල්ලා ඉඳගත්තාම මෙතන මම අලුතින් සැපයුම් කරුවන් ලියාපදිංචි කරලා අලුතින් මිල ගණන් කැඳවලා ඒ නියමිත පරිදි දෙනකොට වැඩේ අවුල් වුණා ඔක්කොම. දැන් අර යාළුවාට වැඩ හම්බෙන්නේ නැහැ. මෙන්න මෙතන තමයි එයාට ලොකුම ප්‍රශ්නේ ආවේ මගේ. හැබැයි එයා ඉස්සෙල්ලම ආපහු පටන් ගත්තා එයා සභාපති ලාවර පස්සේ.
තෙන්ඩරුත් නැහැ මොකුත් නැහැ ඒ අවශ්‍යතාවයට යාවැඩ ලබා දෙනවා. අපි නැවත විරාමයක් ලබා ගන්නවා දැන් සම්බන්ධතාවයේ ප්‍රධාන පාලක මැදිරියට. අව මේ සාකච්ඡාවේ අවසන් මිනිත්තු කිහිපය මා කැමති බොහොම සීමිත කාල පරාසයක් තිබෙන්නේ කතා කරන්න. මේ කොහොම නමුත් මා නැවත මතක් කරන මේ සාකච්ඡාවේ යන සාධාරණ පැත්තෙන් පාර්ශ්වයක් තිබෙනවා නම් ඒ විදිහට දුරකථන මාර්ගයේ අපේ සම්බන්ධ වෙන අවස්ථා ලබා දෙනවා කියන කාරණාව. මා කැමති අපේ අරුණ ප්‍රියදර්ශන මහත්මයාට අවස්ථාවසර සාදෙන්නේ කියන්නේ ජාතික නිමාසන අධිකාරිය සුරකිම සංවිධානයේ ලේකම්තුමාට අවසන් වශයෙන් අදහස් දක්වනවා. ඔව් තේරෙනවා. අපි ළඟ ගොඩාක් තොරතුරු තියෙනවා. අපි හිතුවා මීට වඩා වේගවත් මේ තොරතුරු ටික දෙන්න පුළුවන් කියලා. අපි සූදානම් වෙලාව තොරතුරු වලින් කාලක්වත් අපිට ඉදිරිපත් කරගන්න බැරි වුණා. නමුත් මේ විදිහට හරි ඔබතුමාලා මේ TN ආයතනයේ ජනහඬ තුලින් අපිට මේ තරමටවත් මේක මුළු රටටම කියන්න අපිට අවස්ථාව ලබා දුන්නා. ඒකට ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ වගේම මට නැවතත් මගේ කතාව අවසන් කරන්න මම ඉතාපත් කනගාටුම වෙන දේ තමයි අපේම අර අපි කියමනක් තියෙනවා අපේම කාලා අපිටම කිරිනොයි කියන ගම්මානේ ගමේ කියන කතාවම කියන්න වෙනවා. දැන් අපේ සභාපතිතුමා අපිත් එක්කම ඉඳලා ඉහළම තැනට ඇවිල්ලා මේ නිවාස අධිකාරිය අවසන් කිරීමේ වැඩ කටයුත්ත කරගෙන යනවා. ඉතින් අන්න ඒකයි අපි අපේ දරුවන්ට බත් කටක් කවපු ආයතනයේ මේක ඒතුමත් ඒවා ඒ විදිහමයි. ඉතින් මේක අපට උහුල ගන්න බැරි තත්වයක තමයි අපි ඉන්නේ. ඒ නිසයි අපි මේ දිගින් දිගටම සාකච්ඡා කරමින් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් මේ වැඩසටහන අපි කරගෙන යන්නේ. TNL ආයතනයට ස්තුතිවන්ත වෙමි. බොහොම ස්තුතියි මා කැමති ධර්මශ්‍රී කාර්යවස මහත්මයාට අවස්ථාව සලසාදෙන්න. ටිරන් මම අවසාන කාරණයක් වශයෙන් කියන්න කැමති නිවාස අධිකාරියේ කාර්ය මණ්ඩලයට බඳවගෙන හිටියා මේ ආණ්ඩුවට පස්සේ අවුරුදු 60ට වඩා සම්පූර්ණ වෙච්ච අය 32ක්. දැන් අවුරුදු 60ට වැඩිය විශේෂඥ දැනුම තියෙන කිසියම් කෙනෙක් ඉන්නවා නම් සේවයේ තියාගත්තට කමක් නැහැ, බඳවගත්තත් කමක් නැහැනේ. හැබැයි ටිරන් මේ අවුරුදු 60 පැන්නපු කාර්යාල කාර සහායකෙක් විශේෂඥයෙක් වෙන්න බෑනේ නේද? මෙවැනි අය ඉන්නවා සහ තවත් එවැනි පිරිසක් ඉන්නවා. කිසිම තේරුමක් නැහැ, ඇයි දන්නේ නැහැ මේ අවුරුදු 60ට වැඩි අය තියාගෙන ඉන්නවා. අවුරුදු 2කමාරක් තිස්සේ පඩි ගෙවනවා. මේ අයට අනුමැතිය ලබා ගන්න ඕනේ කැබිනට් එකෙන් අවුරුදු 60ට වැඩි තියා ගන්න ඕන. එතකොට කැබිනට් පත්‍රිකාව සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා ගිය සතියේ මුල. ගිය සතියේ අවසාන කැබිනට් රැස්වීමේදී ඊට කලින් කැබිනට් රැස්වීමේදී මේ කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප වුණා. මේකේ වැදගත්ම කාරණේ තමයි මේ අය රඳවා ගැනීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයට අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් වෙච්ච වෙලාවේ නිවාස අධිකාරී අධ්‍යක්ෂ මණ්ඩලයේ දුන්න තීන්දුව තමයි මේකට කැබිනට් අනුමැතිය ලැබෙන තෙක් අපගේ අනුමැතිය ලබා දිය නොහැකිය. දැන් ඒකේ තේරුම නම් තරම් මේව තියාගන්න බෑනේ. හැබැයි මේ සභාපතිරා මේ පිරිස අවුරුදු 2කමාරක් තිස්සේ තියාගෙන වැටුප් දීමනා සියලු වරප්‍රසාද දුන්නා. දැන් එහෙමනම් යලිත් වතාවක් මේ අය නැතුව බෑ කියලා තව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න හෝ අනුමැතිය ලබා ගන්න අමාත්‍යාංශ ලේකම්වරයාට දැන් මේ සිකුරාදාද කොහෙද යොමු කළා? ගිය සිකුරාදා. මේ කැබිනට් එකත් එපා කියපු වැඩේ ආයෙ කරන්න යනවා. දැන් මේ රටේ තරුණයෝ නැද්ද තරම්? මේ විශේෂඥයෝ කියන්නේ කවුද මේ? දැන් ඇමතිතුමා මම දැක්ක ඊයේ කියනවා, ඊයේද අදද කියනවා, අපි අලුත් විදියට හිතන්න ඕන, නැවුම් දේවල් ඕනේ, පරණ දේවල් නෙවෙයි, අලුත් දේවල් හඳුන්වා දෙන්න, අලුත් පරපුරත් එක්ක යන්න ඕනේ කියලා. හැබැයි එතුමාවට ඉන්න තරමක් ඉන්නේ 60 පැනපු කට්ටිය. ඔක්කොම එතුමාගේ තාත්තගේ කාලේ කට්ටිය. තාත්තගේ කාලේ අමාත්‍යාංශ ලේකම්, තාත්තගේ කාලේ නිවාස අධිකාරී සභාපති, තාත්තගේ කාලේ නිවාස අධිකාරී කුරුණෑගල දිස්ත්‍රික් කළමනාකරු, මේ කට්ටිය අවුරුදු 70කටත් වැඩි. අමාත්‍යාංශ ලේකම් පත් කරන ජනාධිපතිතුමානේ. නෑ, පටලවන්න එපා. එදා අමාත්‍යාංශ ලේකම්, දැන් අවුරුදු 80 ගානක්. එයාව ගෙනල් උපදේශක කෙනෙක් කරලා ළඟ තියාගෙන කෙලින් යන්න පන්නේ. හිටගෙන ඉන්න පන්නේ. එතුමාලට අපි අපහාස කරනව නෙවෙයි, එතුමන්ලා එහෙම උපදේශකයෙක් තිබුණා. එහෙම උපදේශකයෙක් අමාත්‍යාංශ ගණනාවක් ඉන්නවා. ඔව්, ඒක වෙන්න පුළුවන්. අපි කතා කරන්නේ මේක ගැනනේ. දැන් එතුමලා ඒ කාලේ ලොකු වැඩ කොටසක් කළා. ප්‍රේමදාස ජනාධිපතිතුමා කාලේ ඔවුන් දිදුලන වැඩ කොටසක් කළා. හැබැයි වැඩ කරන්න පුළුවන් කාලයක් සීමාවක් තියෙනවානේ. අවුරුදු 80ක් පැනලා බෑනේ. දැන් මේ පිරිස ආපහු කොහමරි තියාගන්න දැඩි උත්සාහයක නිරත වෙලා ඉන්නවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ තරුණයෝ ඕනේ නැද්ද මේ තැන් වලට? ඇයි මේ විදියට මේ අය තව තියාගන්නේ? ඒ අතරේ තමයි
මේ ඉන්න විශේෂඥයන්ගෙන් වැඩ ගන්න. දැන් පහුගිය කාලේ හිටපු නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරියේ නිවාස සංවර්ධන නිවාස අධිකාරී ඉන්න එකම වරලත් ඉංජිනේරුවරයා. අන්න ඔහු පැත්තකින් තියලා තියෙනවා. දැන් එයා ඉන්නවා පැත්තකට ලසයි බීරියා වගේ කිසි වැඩක් නැහැ. චූන් එකේ ඉන්න. හැබැයි පඩි ගෙවනවා දීමනා ගෙවනවා ඔක්කොම ගෙවනවා. එයාට හරි හොඳයිනේ. හැබැයි තරන් මේවා මහා ජාතික අපරාධනේ. මේ රටේ ජනතාවගේ සල්ලිනේ මේ වැටුප් කියලා ගෙවන්නේ. මට මේ මාව එළියෙන්තල වැටුප් භාගයක් ගෙවන්නේ. මෙයාට වැටුප් භාගයක් ගෙවන්නේ. මේ රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ. ඇයි අපේ වැඩක් ගන්නේ නැහැ නේද දැන්? අපි හැබැයි ඉතින් ඒකට හරියන්න තමයි වැඩක් මේ කරන්නේ නිවාස අධිකාරිය රැක ගන්න. ඇත්තටම මේ තමන්ගේ පටුකම නිසා වෙන මොකුත් නෙමෙයි මේ තියෙන පටුකම. මේ අය හිතනවා ඇමතිවරයාට අර දැන් භාෂාවෙන් කියන්නේ ගොට්ට අල්ලනවා කියලා. ඒක ඇල්ලුවම හරි කියලා හිතනවා. මේ සභාපතිගේ මුළු ඇඟේම තියෙන්නේ දේශපාලන යටහත් භාවය විතරමයි. දේශපාලන හෙංචයියෙක්ම විතරයි. දේශපාලනඥයා කියන්නේ නැතුව ටොයිලට් එකටවත් යන්නේ නැහැ. හරි. ඒත් එක්කම තමයි වෛරය. වෛරය පුදුමාකාර විදිහට දා ඉඳලා අද දක්වා පලිගන්න ගියාම පුදුමාකාර විදිහට පලිගන්නවා බලාගෙන ඉඳලා. අද නෙමෙයි පලිගන්න වෙලා වෙන කලින්ද ගාන්ට ප්ලෑන් කරලා බබා වාගේ පලිගන්න දානවා. මම මේවා මේ කියන්නේ පෞද්ගලික කාරණා විදිහට නෙවෙයි. ගරු එමෙතුමා දේශපාලන ගමනක් යමින් ඉන්නවා. ඔහු රටට නිවාස සම්පාදනය කරනවා සහ විවිධාකාර දේවල් රට ඉදිරියට ගෙන යාම සඳහා රටේ නායකත්වයත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔහුගේ මේ ගමනට බාධා කරන්න මඩ ගහන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අර අර කලින් කතා කරපු මහත්මයාට තිබුණ ප්‍රශ්නයකට දැන් ඔයාගෙන් ඇහුවේ මේ මොකද මේ ඔයාගෙන් මං අහන්නේ ඇයි මේව කරන්නේ? එතුමා දැන් ජනාධිපති අපේක්ෂකයා. දැන් මට තියෙන ප්‍රශ්නේ ටෙරාන් අපිට ඕනේ මෙහෙම නායකයෝද? මේ රටට ඕනේ මෙහෙම නායකයෝද? මේ වාගේ දේශපාලන හෙංචයියන්ගේ ලනුකන මේ දේශපාලන හෙංචයින්ගේ ඇවිල්ලා ගොම්පස්සල්නකට මිනිහා තමයි චූන් මිනිහා තමයි නියම මිනිහා මට ඕනේ මෙයා තමයි කියලා මේ මිනිස්සුන්ට රැවටෙන නායකයෝද අපිට ඕනේ? මේ රට අඩියක් කර ඉස්සරහට යන්න පුළුවන් මේ රට අනාගත ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් නායකයෙක් වෙන්න eBay අපිට ඕනේ. ඒතර මෙවැනි අය පිරිවරාගෙනද මේ ගමන යන්නේ අපිට තියෙන ප්‍රශ්නේ ඒකයි. මේක නිවාස සංවර්ධනයේ විතරක් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේ ආයතනයේ රටේ ජාතික ආයතනයක් කියන්නේ රටේ අනාගතයත් එක්ක බැඳිච්ච ආයතනයක්. අපි තරන් මෙන්න මේ කාරණේ සම්බන්ධයෙන් විතරයි අපිට ගැටලුව තිබුණේ. මේ කිසිම කෙනෙක් සම්බන්ධව පෞද්ගලික ගැටලුවක් අපිට නැහැ. දේශපාලන ගැටලුවකුත් නැහැ. අපිට තියෙන එකම දේශපාලන ගැටලුව තමයි මේ ජාතික සම්පත් විනාශ කරන එක ජාතික අපරාධයක්. ඒකට විරුද්ධව කරන්න පුළුවන් දේ තමයි අපි කරන්නේ. මේ අද අපි මේ ආවෙත් ඒකේ එක පියවරක් විදිහට. TNL ආයතනයට ඔබටත් බොහොම ස්තුතියි මේ අවස්ථාව අපිට ලබා දුන්නට. බොහොම ස්තුතියි. අද අප සාකච්ඡා කළේ රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාවය පිළිබඳව සෑහීමේපත් හැකිද කියන කාරණාව පිළිබඳව මා වැඩසටහන ආරම්භයේදී පැහැදිලි කළ කාරණා පදනම්ව මේ සාකච්ඡාවට පැමිණි ජාතික නිවාස අධිකාරියේ සුරකීමේ සංවිධානයේ සභාපති එවගේම එම අධිකාරී හිටපු නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ධර්මශ්‍රී කාර්යවසම් මැතිතුමාටත් එවගේම ජාතික නිවාස අධිකාරී සුරකීමේ සංවිධානයේ ලේකම් එම අධිකාරී පුත්තලම් දිස්ත්‍රික් හිටපු කළමනාකරු අරුණ ප්‍රියදර්ශන මැතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා මේ සාකච්ඡාවට පැමිණීම ගැන. එවගේම මා කනගාටු වෙනවා ආරාධනය කළත් මේ චෝදනා ලබන පාර්ශ්වය වෙනුවෙන් මා ආරාධනා කළා ජාතික නිවාස සංවර්ධන අධිකාරීක සභාපති සාගර ලක්විජේ සාගර පළන්සූරිය මැතිතුමාට එතුමා හෝ එතුමාගේ නියෝජනයක් මේ සාකච්ඡාවට නොලැබීම ගැන කනගාටු වෙනවා. එසේ කනගාටු ප්‍රකාශ කරමින් හැමදිනාටම සුවදායක රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අද ජනහලින් සමඟ